අපි වෙනුවෙන් අද අලුත් යමක් නව පියවරක් යන්නට අපිට ඒ දේශනය ඉදිරිපත් කරන ගරු චාර්ජ් තෝමස් සහෝදරතුමාට මා මේ වේදිකාව භාර කරනවා මෙතන පටන් එස්පැක් පවුලේ සම නව පියවරක් කරා රැගෙන යන්නට ඔබේ හඬින් ඔබේ අදහස් වලින් අපේ හදවත් රසවත් කරන්නට මා ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනය කරනවා මලගිය ඊයේ සිහිපත් කළ මැන
පැතු පැතු අත් මිට පොළවා ගත් දැතෙහි දස ඇඟිලි දිග හැරලනු මැන එහි මොනවද ඇත්තේ කිසිත් නැත හිස් බව කිය ඇත්තේ මිනිසුන්ගේ ජීවිතවල ගොඩාක් අදහස් තියෙනවා සිතුවිලි තියෙනවා දර්ශන තිබෙනවා නීති රීති තිබෙනවා කොයිතරම් දේවල් තිබුණත් අවසානයේ තමුන් විසින් ප්‍රායෝගික කරන දේ පමණයි තමුන්ට ප්‍රතිඵල අරගෙන ඉන්නේ ඔබ කොයිතරම් දේවල් දැනගෙන හිටියත් මොනතරම් ලොකු සිතුවිලි දර්ශන ඉලක්ක ඔබට තිබුණත් ඔබ ප්‍රායෝගික වෙන තැන පමණයි ඔබට ඒවායේ රසය විඳින්න පුළුවන් වෙන්නේ ඒවල ප්‍රතිඵල දකින්න පුළුවන් වෙන්නේ ඒව ඔබේ ජීවිතේට ආලෝකයක් වෙන්නේ ඒ න්‍යායන් හැටියට තියරි එකක් හැටියට තියෙන දේවල් දර්ශනයක් හැටියට තියෙන දේවල් බොහොම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දී මේ වික්ටර් රත්නායක ගායන මේ ගීතේ අපිට ඉතා පැහැදිලි ලෙසම අපේ ජීවිතවල ප්‍රායෝගික කළ හැකිනම් මේ ගීතේ පාදක වෙලා තිබෙන්නේ මේ ලෝකයේ පිළිගත්තු ධර්මතාවයන් කිහිපයක් මත මතකය නම් වූ මල පොත පෙරලා මල ගියේ සිහිපත් කළ මැන අපේ ජීවිතේ උගා දේවල් වලට බලපාන්නේ මතකය අතීතය ඉතිහාසය ඉතා නිවැරදිව අපි විසින් වෙන් කරගත යුතු දෙයක් තිබෙනවා. ඔබ දැන් ඔබ රැකියාව කරන ආයතනය තුළ මැෂින්ස් එක්ක වැඩ කරනකොට ඔබට පැවරිලා තිබෙන ඒ කාර්යභාරය පිළිබඳව තිබෙන මතකය අයින් කරගත්තොත් නම් වැඩි හරියන්නේ නැහැ. ඒක එතෙන්ට අදාළ නැහැ. අපේ ජීවිතේ අපේ හදවතට සම්බන්ධ මනසට සම්බන්ධ මගේ ජීවිතයට සම්බන්ධ දේවල් තිබෙනවා. පුද්ගලයන් පිළිබඳ සිද්ධි පිළිබඳ මතකයන් මැෂින් එකක් ඔපරේට් කරන හැටි යන්ත්‍ර ක්‍රියාත්මක කරවන හැටි මේ වගේ මම ජීවිතේ මතක තබා ගත යුතු දේවල් තිබෙනවා නමුත් ඔබේ මතකයෙන් ඉවත් කළ යුතුම දේවල් ජීවිතේ තිබෙනවා ඔබට හොඳ පෞල් ජීවිතයක් ගෙනියන්න බැරි 90%ක් එහෙම නැත්නම් ඊටත් වඩා මතකයේ නිසා හොඳ ස්වාමි පුරුෂයෙක් වෙන්න ඔබට බැරි හොඳ බිරිඳක් වෙන්න ඔබට බැරි මතකය නිසා පරණ දේවල් මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන ලොකුම සාධකයක් තමයි සාවද්‍ය සංකීර්ණය guilt complex සාමත්‍ය සංකීර්ණය තමා වරදක් කළායයි හැඟෙන එක ඕනෙම මිනිස්සුෙකුගේ තියෙන ලස්සන පෞරුෂය එයාගේ තියෙන අභිමානවත් බව තේජස එයාගේ තියෙන හැකියාවල් ඒ ටැලන්ට්ස් එක්ක තියෙන දීප්තිය බිඳුවටම
බස්සන්න පුළුවන් ප්‍රධානම සාධකය guilt complex සාමකී සංකීර්ණය මේක අදාළ වෙන්නේ මතකයට ඔබේ ජීවිතේ ඔබ යතින් වැරදි සිද්ධ වෙලා තියෙන්න පුළුවන් ඔබ පිළි නොගන්න වැරදි නෙමෙයි ජීවිතේ අපේ යතින් සිදුවෙන වැරදි එක විදියකට කොටස් දෙකකට බෙදුවොත් අපි පිළිගන්න වැරදි සහ අපි වරදක් හැටියට පිළි නොගන්න දේවල් තිබෙනවා ජීවිතේ මේන් මේ සාවක්්‍ය සංකීර්ණය කියන ඒ ස්වභාවයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මම වැරදි කරුවෙක් කියලා මම පිළිගන්න මගේ ඉතිහාස සිද්ධි එතන ඉඳගෙන ඔබ මෙතන හස්බන්ඩ්ලා ඇති වයිෆ්ලා ඇති අම්මලා ඇති තාත්තලා ඇති දුවලා ඇති පුතාලා ඇති ඒ වගේම ආයතනයේ රැකියාව කරන කෙනෙක් හැටියට මම ඔබෙන් ඉල්ලනවා මොහොතක් නිකන් ඔහේ ඉන්න ගමන් හිතලා බලන්න ඔය කියන දේ ඔය guilty feeling එක වරදකාරී හැඟීම මම පිළිබඳව යට කරගන්න හදන අනිත් අයට පෙන්වන්නේ නැති ඇතුලේ රබර් බෝලයක් තියාගෙන ඉන්නවා වගේ තියාගෙන ඉන්න හදන ඔබේ ජීවිතයේ යම් සිදුවීම් එහෙම ඔබට කරදර කරනවාද බාධා කරනවාද හැමතිස්සෙම අර ගැම්ම අපේ ඇතුළතනේ ගැම්ම එකපාර නැති කළ දරව කාපු ගම මතකය නම් වූ මල පොත පෙරලා මල ගියයේ සිහිපත් කළ මැන පැතුම් පැතුම් අත් මිට මොලවා ගත් දෑතෙහි දස ඇඟිලි දිග හැරලනු මැන එහි මොනවද ඇත්තේ කිසිත් නැත හිස් බව කිය ඇත්තේ අද අලුත් දවසක් ලස්සන දවසක් මෙතනින් අපි හැමෝටම ඔබට අපිට අපි දෙගොල්ලෝ මේකට එක්කහු වුණාම අපිට අද අලුත් දවසක් මතකයෙන් ඔබට යන එහාට යන ඉතාම භාග්‍යවන්ත වාසනාවන්ත ලස්සන සුවිශේෂ තැනකට අපේ ජීවිත ගොඩනගා ගන්න අද දවස පුදුමාකාර විදියට හේතු වෙන්නට පුළුවන් හැබැයි ඒක ඔබේ අතේ තිබෙන්නේ ඒ සඳහා මම ඔබට යෝජනා කරනවා මේ ඔබ ගත කරන්නට යන පැය තුන සම්පූර්ණ ඔබේ මතකයේ තිබෙන දේවල් පහුගිය දේවල් හිට තියෙන දේවල් බැහැර කරලා මේ මොහොතේ පමණක් ඉන්න ලොකු උමනාවක් ඇති කරගන්න විවාහ ජීවිතයේදී ස්වාමිපුරුෂයෙක් බිරිඳක් රණ්ඩු වෙන එක 90%කින් නතර කරන්න පුළුවන් දෙන්න තීරණයක් ගත්තොත් අපි රණ්ඩු කරනකොට පරණේවා කියන්නේ නැහැ කියලා සම්පූර්ණ නතර කරන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ගේ මේ වලි ගෙදර ඇතුලේ කේස් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕවලදී වැඩියෙන්ම කතා කරන ඒවා මන් දන්නේ නැද්ද උඹේ අම්මගේ හැටි මට උගන්වන්න දෙන්න ඕනද ඌ ගැන දැන් ඔබ 90%කට වැඩිය කියන්නේ පරණ කේස් කියන්නේ අවුරුදු 25ක් මාව කෑවා කොහොම අපි පාවිච්චි කරන ආදර්ශීය වචන ටිකක් තියෙනවා සාමාන්‍ය විවාහ ජීවිතේ ඕවා නිතරම කියා ගන්නවා හැමතිස්සෙම මතක් කරනවා හැමතිස්සෙම මතක් කරනවා වයිෆ් යතින් වෙච්චි වැරද්දා හස්බන්ඩ් යතින් වෙච්චි වැරද්දා කිසිම ප්‍රශ්නයක් නැතුව නෝට්ස් නැතුව මතක් වෙනවා ටක් ගන්න දැන් පාඩම් කරන්න ගියාම ප්‍රස්තාවේ දෙයක් ඉගෙන ගන්න ගියාම ඕවා පොළවල ලියාගෙන මොන දුකක් විඳිනවද මතක තියාගන්න දැන් මතක් කරන්නකො වයිෆ්ට අවුරුදු 25කට ඉස්සෙල් වෙච්චි වැරද්දා පටාර ගාලා එන තැන කෙනා උගේ පාටත් මතකයි අපේ ඇතුලේ අපි සකස් කරගෙන තියෙන්නේ අපිව
දිනවන ක්‍රමවේදයක් නෙමෙයි අපි ගොඩක් වෙලාවට කුණු රහට පුරුදු වෙලා කුණු රහට පුරුදු වෙලා ඒ කුණු රහත් එක්කම ජීවත් වෙනවා කුණු රහත් එක්කම ජීවත් වෙනවා සමහර ගෑනු ඉන්නෝ මිනිහාගේ ගුටි කාලා සුමානක් විතර ගැහුවේ නැති වුනහම හෙන අවුල් බලයි ගන්නෑ ඒකනේ පුරුදු වුනහම ඒක ඉල්ලනවා හැමතිස්සෙම ඇඟ ඒක අපි ඉල්ලගෙන කරනවා එහෙම කියන්නේ ඒ නිසා තමයි මේ හැදිලා තියෙන්නේ මේ කම්මාපු වචන නෙමෙයි මේ කම්මාපු වචන නෙමෙයි ගෑණියෙක් හොඳටම දන්නවා මිනිහට රතු කට්ට පයින් තන දන්නවද නැත්ද හොඳ වෙලාවට මේක ගෑනු නැත්තේ නේ සාත්‍යද නැත්තේ ඒක මිනිහෙකුට තද වෙන තැන ඌට මල පයින් තන ඌ ගහන තැන ඒ ඔක්කොම හොඳට දන්නවා දැනගෙන හරියට මෙතෙන්ට අත තියනවා එයාට ඕන නම් පුළුවන් ඒක මග අරින්න පුළුවන්ද බැරිද පුළුවන් මග අරින්නේ අතෙන්ට ඇනලමයි නතර වෙන්නේ අතෙන්ට ඇනලා ඌ අවුස්සලා උගෙන් කුටියක් කනකන් සනීපයක් නැහැ අපේ ජීවිතේ අපි දන්නේම නැතුව ඊටාම නරක ඊටාම වැරදි තැන්වලට පුරුදු වෙලා තිබෙනවා ඉතින් මේ ලස්සන උදෑසන මේ විශිෂ්ට දවස ඔබව විනාශ කරන අතීතයෙන් නිදහස් වෙලා පරණ මලගිය ඊයේ දවස කොහොම හරි ජීවිතෙන් අයින් කරලා දාලා මෙතන ඉඳලා ජීවිතේ පටන් ගන්න පුළුවන් නම් මම හිතනවා අද දවස ඔබේ ජීවිත ඉතිහාසයේ සුවිශේෂ දවසක් හැටියට සටහන් වේවි දෙදෙනා පෙරදා හමු වී නොදොඩා නොබලා වෙන්නු තැන් කරා ආයේ මත් පැමිණිලා වෙන්නු තැන් කරා ආයේ මත් පැමිණිලා දෙදෙනා මේ සිද්ධුව බහල ඇති සමහර විට මේක ඇතුළේ මර්වින් පෙරේරා මේ ගායන ගීතය ඇතුළේ තිබෙනවා අපේ ජීවිතේ ওই කතන්දරේ බොහොම පැහැදිලි ලෙසම අපි ඉස්සෙල්ලම මේකට සවන් දීලා ඉමු මේ ගීතයට දෙදෙනා පෙරදා අමු වී නොදුඩා නොබලා වෙන්නු තැන් කරා ආයේ මත් පැමිණිලා වෙන්නු තැන් කරා ආයේ මත් පැමිණිලා දෙදෙනා
විසිදාක නොය නෝලදේ දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන් නොතැන් කරා ආයමත් පැමිණිලා වෙන් නොතැන් කරා ආයමත් පැමිණිලා වෙන් නොතැන් කරා ආයමත් පැමිණිලා අපේ ජීවිතේ ගත වෙන හැටි තමයි මේකේ බොහොම ලස්සනටම කියන්නේ දෙ දෙනා අපේ ජීවිතේ හැම ඕනම දෙයකට දෙන්නෙක් සම්බන්ධ වෙනවනේ ගොඩාක්ම අපිට සමීප අපේ ගෙදර මගේ හස්බන්ඩ් මගේ වයිෆ් මගේ කොල්ලා මගේ කෙල්ලා මගේ දරුවා මගේ අම්මා දෙන්නෙක් සම්බන්ධ වෙනවා දෙ දෙනා පෙරදා දෙන්නෙක් එකතු වෙච්ච ගමන් ඊළඟට එක පාර වෙන්නේ පෙරදා පාට කේසික දැන් නිකන් බලන්න යාළුව දෙන්නෙක් හම්බුනා මොනවද කතා කරන්න බඳගන්නේ හම්බෙච්ච ගමන් පටන් ගන්න පාට කේසික නේ එදා හරි හම්බෙච්ච එක මෙහෙ ගියේ එක මොකද නරකම දේවල් නෙමෙයි පුරුද්දම තියන්නේ හම්බෙච්ච ගමන් මොනවද කතා කරන්නේ පරණ දේවල් දෙ දෙනා පෙරදා ඒක නරකම දේ මොකද්ද හමු වී නොදොඩා නොබලා එදා වලිය ගැන අපි දෙන්න එදා හම්බෙලා ලොකු වලියක් ගිහිල්ලා අන්තිමට කතා නොකර බලන්නවත් නැතුව ගියේ දෙදෙනා පෙරදා හමු වී නොදොඩා නොබලා වෙන්නු තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන්නු තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන් වෙලා ගිහිල්ලා ආයෙ හම්බෙනවනේ අතනින් තමයි පටන් ගන්න වෙන්නු තැන් කරා ආයෙමත් පැමිණිලා ඒ වෙන් වෙලාගේ පරණ කේස් එක කතා කරලා පටන් ගන්න නැත්නම් දැන් මම මේක කියද්දි මෙතන ඉන්න පුළුවන් නේ අපි එහෙම නැහැ අපි පරණ දේවල් ඔළුවේ තියාගෙන ඉන්නේ නැහැ කියලා ඒක සත්‍යෝසය දැන් මම ඒ අයිට නෙමෙයි කතා කරන්නේ ලෝකේ විශිෂ්ටත්වයට පත් වෙච්ච මිනිස්සු ලෝකේ ජයග්‍රාහී මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ජීවිත ඔබ හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් මේ අය බොහෝ විට මේ පරණ දේවල් එක්ක ජීවිත ගත කරපු නැති අය පරණ දේවල් එක්ක ජීවිතේ අලුත් දවස් පටන් ගත්තු නැති අය එක ගඟට දෙපාරක් වහින්න බෑ කියනවා මිනිස්සෙකුට ජීවිතේදී එක ගඟකට කවදාවත් දෙපාරක් වහින්න බෑ ඇයි ඒ ගඟත් එතන නෑ ඒ මිනිස්සයත් එතන නැහැ සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තියෙනවා විද්‍යානුකූලවම ඔප්පු කරලා තිබෙනවා මේ මම කියන කෙනා හැම තප්පරේම අලුත් වෙනවා අර පරණ කෙනා ඉන්නේ නැහැ හැබැයි අපි ශාරීරිකව ෆිසිකලි අපි ගොඩක් වෙලාවට මේව ඔක්කොම තහවුරු කරගෙන තිබුණට අපි බොහෝ දෙනෙක් විශේෂයෙන් අපේ වගේ රටවල්වල මානසිකව මේ අවබෝධයට එන්න බොහෝ දෙනෙක් අසමත් වෙලා තිබෙනවා ගොඩක් දෙනෙක් අසමත් වෙලා තිබෙනවා මනසේ දෙන්න ගේන්න අසමත් වෙලා තිබෙනවා ඒ නිසා අපි ගොඩක් දෙනෙක්ගේ සුරක්ෂිත භාවයේ තියෙන්නේ පරණ දේවල් එක්ක දැන් නිකන් හිතන්න ඔය සමහර මිනිස්සු ඉන්නවා කතා කරනකොට දැන් හරිම පරිස්සම් වෙන්න ඕනේ පෑනක් වගේ ගහගෙන හරි රෙකෝඩ් කරන්න පුළුවන් කතා කරනකොටත් රෙකෝඩ් කරනවා දැන් ෆෝන් එකෙන් ෆිල්ම් කරනවා කරලා තියාගන්නවා තියාගෙන අවුරුදු ගානකට පස්සේ ඕක ඕන වුණාම එළියට ගේනවා අපේ රට පාලනය කරන ප්‍රබල නායකයෝ පවා මිනිස්සුන්ගේ පරණ දේවල් ඉතිහාසයේ දේවල් සුරක්ෂිතව තියාගෙන ඉඳලා අවුරුදු 10කට පස්සේ සමහර විට 15කට පස්සේ එළියට ගන්නවා ඒ පුත්කලයාම දුර්වල කරන්න අවශ්‍ය වුණාම එහෙම වෙනවද නැත්නම් ඔය එක හස්බන්ඩ්ලා වයිෆ්ලා කරනවා
ඩයරි අනිත් එක්කෙනාගේ පරණ ඩයරි අරන් තියා ගන්නවා. මේ සියලු දේ කරන්නේ තමුන්ට මනසක් තියනවා කියලා අඳුන නොගත්තු මනුෂ්‍යත්වයේ විශිෂ්ටත්වය කිසිසේත්ම තේරුම් නොගත්තු කුණු රහට පුරුදු වෙච්චි කිසිම බලයක් නැති තමා තුල තියෙන ශක්තිය හඳුනා නොගත්තු දුර්වල පෞරුෂයක් තිබෙන weak personalities මිනිස්සු තමයි documents තියාගෙන recordings තියාගෙන පරණ දේවල් තියාගෙන ඉතිහාසෙ තියාගෙන ඕන වෙලාවට පාවිච්චි කරන්න බලාගෙන එක්කාසු කරගෙන ඉන්නේ ඉතාම දුර්වල මිනිස්සු අනාරක්ෂිත හැඟීමක ඉන්න මිනිස්සු මම මේ කතා කරන දේවල් ගැන මම ඔබ ඕන කෙනෙක් එක්ක ඕනම තැනක බොහොම විවෘතව කතා කරන්න කැමති ලෝකේ දිනපු මිනිස්සු විශිෂ්ටත්වයට පත් වෙච්ච මිනිස්සු කවදාවත් ඉතිහාසයේ දේවල් අරගෙන වර්තමානයට පහර දීලා ජයග්‍රහණ ලබන්න උත්සාහ කරලා නැහැ හේතුව මේට අවුරුද්දකට පෙර මෙතන ඉඳගෙන මේ ආයතනයේම වර්ධක් කරපු පුද්ගලයා අද සම්පූර්ණ මේ ජීවිතේ වෙනස් කරලා මුළු ආයතනය වෙනින් ජීවිතය දෙන්න පුළුවන් තරකට වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා ඔබ පිළිගන්න ඕනේ එසේ කරන්න පුළුවන් එසේ වෙන්නේ නැහැ කියලා මම හිතනකම් ඒ පුද්ගලයාගේ ප්‍රයෝජනය මට ලැබෙන්නේ නැහැ මම කතා කරන්නේ ආයතනයක තිබෙන විනය නීති රීති ගැන නෙමෙයි ඒ දේවල් අපි හැම කෙනෙක්ම අපි එකිනෙකාගේ ආයතනයට අනුකූලව ඒ විනය නීති රීති වලට අනුකූලව පවත්වාගෙන යන්න දන්නවා මම ඒකට කතා කරන්න දෙන්නේ නැහැ ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි ඒක ඔබට උගන්වන්න ඕන තරම් අය ආයතනය ඇතුලේ ඉන්නවා මම ඔබට කතා කරන්නේ මේ සියලු සීමාවල හිර නොවි මේ සියල්ල අභිබවා යන්නට පුළුවන් ශක්තියක් බලයක් ඔබ ඇතුලේ තියෙනවා ඒක එළියට ගන්න විතරයි මම ඔබට උදව් කරන්නේ මගේ අරමුණ එතෙන්දී ඔබ මොන රැකියාවක් කරත් මොන තනතුරක් දරුවත් එකම දේ ඔබේ පෞද්ගලික ජීවිතේ මානසිකව අධ්‍යාත්මිකව මනුෂ්‍යයෙක් හැටියට ඔබ ලබන විශිෂ්ටත්වය හිත ඇතුලේ ඔබ ලබන ඒ තැම්පත් බව තමයි අනිත් හැම දෙයකම යන්නේ ඒ තැම්පත් බවට යන්න ඒ නිශ්චලතාවයට යන්න දැන් මොකද ඇතුලේ ഘോഷාවක් නම් මට කිසි දෙයක් හරියට පේන්නේ නැහැ මේවා සරල සත්‍යතාවයක් දැන් උදේ පාන්දර වයිෆ් එක වලියක් ගිහිල්ලා බොස් ඔෆිස් එකට ආවම නේද එයාගේ සෙක්‍රටරියට තමයි කෑ ගහන්නේ ඒක උදේ සෙක්‍රටරි ගිහිල්ලා පියන්ට කෑ ගහනවා පියන් බල්ලට පයින් ගහනවා එහෙම තමයි යන්නේ ටිකටම හැබැයි බොස් සන්තෝෂෙන් ඔෆිස් එකට ආපු දවසට බල්ලත් සන්තෝෂෙන් ඉන්නේ පල්ලෙහාට යනකම්ම ගලාගෙන යනවා දෙකම ගලන්නේ නැද්ද දෙපැත්තටම දැන් කිසිම විදියකින් නොකරපු වැරදි වලට ඔයගොල්ලෝ බැනුම් අහලා නැද්ද ආයතනය ඇතුලේ නිකම්ම අහන්නේ හයියෙන් උත්තර දෙන්න එපා හිතෙන් කියාගන්න සුපර්වයිසර්ස් ලෑම ඉන්නවනම් කවුරු හරි ඉන්නවනම් ඉතින් ඔය හයියෙන් කියන එක හරි නැද්ද නොකරපු වැරදි වලට බැනුම් අහලා නැද්ද ඔබ ඔබ කටහරි නැතුව හිතෙන් කුණුහරුපෙන් බැලලා නැද්ද නිකම්ම මොකද කියන්නේ නැහැ එන්නේ වුණාට නේද? ලස්සාවත් උනේ බේර ගන්නත් උනේ මූත් එකේ ඉඳන්ත් උනේ ඊට වැඩ කරන්නත් උනේ ඉඳන් තාටපගෙන යන්නේව නැද්ද? ගිහිල්ලා ඒ වලිය අද ගන්න ගෙදර. අරක පිට කරන්න ගෙදර ගිහිල්ලා එක්ක ළමයාගේ එක්ක ගෑණිගේ එහෙම වෙන්නේ නැද්ද? අපිට පුළුවන් නම් ජීවිතේ අනිත් අයගෙන් ඇති වෙන බලපෑමෙන් මිදිලා මගේ ඇතුලේ තිබෙන ශක්තිය බලය අඳුරගන්න එතන අති විශිෂ්ට ජීවිතයකට අපිට යන්න පුළුවන්. දිගු කාලයක් ගෙවි ගින් එක මොහොතක් ලෙසින් මේ ලොවේ. දැන් ඕගොල්ලන්ට පුළුවන් නේද? අවුරුදු ගානක දේවල් ටක්කල එක මොහොතකට කැටි කරන්න පුළුවන්ද බැයිද? හිතලා බලන්න. දැන් ඕක හොඳටම තේරුම් ගන්න පුළුවන් රණ්ඩු කරන වෙලාවකම තමයි. රණ්ඩු කරනකොට අවුරුදු 25ක දේවල් පැයකට ගේන්නේ නැද්ද ඕගොල්ලෝ?
ටට්ටක් කාලා මතක් වෙන්නේ නැද්ද? අර කරපු තැන මේක කරපු තැන අරු කරපු වැඩි මෝ කරපු වැඩි අම්මා කරපු දේවල් තාත්තා කරපු දේවල් මේ මඩලි කරේ මෙහෙමයි මට හරි කියලා මේ ඔක්කොම ටික ටක් කාලා 25කව පැයෙන් කියන්නේ නැද්ද? ඊටත් අඩු කාලෙකින් කියලා ටක් කාලා. දිගු කාලයක් ගෙවි ගිහින් එක මොහොතක් ලෙසින් මේ ලොවේ අපේ හිත ආවේගශීලී වුණාම අර පරණ කේස් ටික ඔක්කොම එක දවසකට ගේනවා. ඒක බැඳලා කොච්චර සන්තෝෂයෙන්ද මාත් එක්ක. අයිඹුට මතක නැද්ද අරකෙත් එක්ක මේ විදිහට කොහොමද කරන්නේ? ඒ කියන්නේ මේවා සිද්ධ වෙන්නේ අවුරුදු ගාණක් ගියා මෙයා ටක් ගාලා ඒක පැයකට සමරයිස් කරනවා. ලොකු හැකියාවක් තිබෙනවා. ඒක තමයි කියන්නේ. දිගු කාලයක් ගෙවි ගිහින් එක මොහොතක් ලෙසින් මේ ලොවේ. ඊට පස්සේ දැන් ඒ ඔබ නිකන් හිතන්නකෝ 25ක් වෙච්චව පැයකට ගෙනාවා මේ පැය කොහොමද පවර්ෆුල් කියලා. දිග කාලයක් ඇසේ වෙච්ච දේවල් ඔක්කොම පැයකින් පිපිරෙව්වා මේ පැය කොච්චර පවර්ෆුල්ද. එතකොට මොකද වෙන්නේ? ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනල්ලා තේරේ. අර පරණේව ඔක්කොම එකතු කරලා අද පුපුරවල ඇරියාම 25ක් කියවනේ පිපිරෙව්වේ තම 25කට ඇටි ඒ ටික. අහන් දිගු කාලයක් ගෙවි ගිහින් එක මොහොතක් ලෙසින් මේ ලොවේ. ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනල්ලා තියේ. ආයෙ එකම වෙනවා, රිපීට් වෙනවා. අර සුව වේගෙන සුව වේගෙන දැන් අමතක වේගෙන නේද දෙයියනේ කියලා සැලසීමින් දානකොට ඒක ලොක්කම ආයෙ දැන් අලුත් වෙනවානේ. අලුත් වෙලා ආයෙත් තව 25ක් ඒකත් එක්ක යනවා. අද මේ කියෝ දේ ඊයේ වුණා නම් අද ඊයේ වේවි ළඳේ. දැන් මේ අද කියපු දේ තියෙනවනේ. මේ අද කියපු දේ සිද්ධ වුණේ ඊයේ නම් ඒකයි කියන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි දැන් මේ ඊයේ දෙයක් ඇදලානේ මේ කෑ ගහන්නේ. අද මේ කියෝ දේ ඊයේ වුණා නම්, ඒ කියන්නේ ඊයේ වෙච්ච දෙයක් නම් අද මේ කිව්වේ. අද ඊයේ වේවි ළඳේ මතක තියාගන්නලු. අද ඊයේ වෙනවා. ඒ කියන්නේ ඊයේ දවස ඇද ඇද නම් ඔබ ජීවිතේ ගෙනියන්නේ. ඊයේ දවස අද දවසට ගෙනල්ලා නම් ඔබ ජීවිතේ ගෙනියන්නේ. අද ඊයේ වේවි ළඳේ. ඒ කියන්නේ අද දවස තමයි ඊයේ බවට පත් වෙන්නේ. දැන් හෙට දවසට ගියාම අද දවස ඊයේ බවට පත් වෙනවා. එතකොට අද දවස ලස්සන නැත්තම් අද දවස මම පරණ දේවල් අරගෙන නම් කතා කරේ. අද දවස මම පරණ සිත්ති අරගෙන අවලස්සන කරගත්තා නම් අද ඊයේ වේවි ළඳේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ ජීවිතේ පරණ දේවල් වර්තමාණයට ගේන එකෙන් මුළු ජීවිතේම විනාශ වෙනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් උඹ නම් කියයි නේද මටනේ උනේ. එහෙම එකපාර හිතනවාද අපි? දැන් මිනිස්සුන්ගේ ජීවිත මං කිව්වේ ගිල්ට් කොම්ප්ලෙක්ස්. ඒකම ඊළඟ ලොකුම භයානකම ප්‍රශ්නේ තමයි ස්ව අනුකම්පාව. මං පවු න්‍යාය ගොඩාක් උන්ට එහෙම හිතෙනවා. මට මං ගැන ලොකු අනුකම්පාවක්. මට මං ගැන හරි දුකයි. අනේ මං පව්. මගේ ගෑණි කරන වැරදි දිහා බලලා මං ගැනම අනේ මං පව් කියලා හිතාගෙන ඉන්නවා. ඇයි මටම මෙහෙම ගෑණියෙක් හම්බුනේ කියලා. සමහර ගෑනු කියනවා ඇයි මටම මෙහෙම වෙන්නේ ලෝකේ ඉන්න කාලකන්ණිම ගෑණි මං කියලා. එහෙම හැම ගෑණිම කියනවා. එහෙම කෙනෙක් කිව්වම අපිට හිතා ගන්න පුළුවන්නේ ඔක්කොම එකම කියනවා. ඒක හරියට දැන් පිටරට ගියාම මට ওই පිටරට වල ගියාම ලංකාවේ මිනිස්සු හම්බෙනවානේ. ලංකාවේ මිනිස්සු කියනවා අපෝ ලංකාවට එක්ක වැඩි ආශ්‍රය කරන්න යන්නේ නැහැ මම. ඔක්කොම ලංකාවේ උන් එහෙම කියනවා. දැන් මට හොයාගන්න බෑ ලංකාවේ කවුද අප්සෙට් කියලා. මේක පිටරටවල ගිහින් බලන්න පොදුවේ ඕන කෙනෙක්ගෙන් එන එකක්.
හුඟක් ස්පෙෂලි ඔය හයි සොසයිටි එකකින් එන්නේ ඔක ලොකු මිනිස්සු කියලා හිතාගෙන ඉන්න කොට්ටාසයක් ඉන්නවනේ මම එහෙම හිතාගෙන ඉන්න කොට්ටාසයක් කෙනෙක් වෙයි ලොකු මිනිස්සු එහෙම ඔළුව ඉදමුවා ගන්න නැහැ ලොකු මිනිස්සු කියලා කියන්නේ තමුන්ගේ වටිනාකම හොඳටම අඳුනගත්තු මිනිස්සුනේ ජීවිතයේ විශිෂ්ටත්වයට කැමති මිනිස්සු දැන් මහත්මා ගාන්ධි මහත්මා ගාන්ධි කියන්නේ ඉතින් ඉන්දියාවේ කොයිතරම් විශිෂ්ට මිනිස්සෙක්ද කියලා අපි හැමෝම දන්නවා. එංගලන්තෙට එනකොට එංගලන්තේ මහරජිනි බලන් හිටියා. ඔබ ලොකුවට කියවලා ආ උඹේ අතින් ලියාගත්තු රෙද්ද ඇඳගෙන මේ වින්ටර් එකේ කොහොමද එංගලන්තෙට එන්නේ කියලා බලමු කියලා බලන් හිටියේ. හිතුවේ සතයි කෝට් තරලා තපත්තු දාලා අර ඇඳුම මාරු කරලා එයි කියලා තමයි බලන් හිටියේ. අනේ නැහැ. එක රෙද්දක් ඇඳගෙන එක රෙද්දක් පොරවගෙන ආවේ. ගාන්තු වයෝ තමයි ඉන්දියාවට ගියේ. මේ ඉන්දියාවේ තර එංගලන්තෙට ගියේ මහරජිනි වහන්සේ. ජීවිතයේ විශිෂ්ටත්වයේ පත්වෙච්ච මිනිස්සයාට මේ එළියේදී වැදගත් නැහැ. බාහිරදී වැදගත් නැහැ. බාහිරදී වැදගත් නැහැ. ජීවිතයේ විශිෂ්ටත්වයට පත්වෙච්ච මිනිස්සු හොඳට අඳින්නේ යට ඇඳුම් උඩ ඇඳුම් නෙමෙයි. ඇත්තද වොන්? මොකක් කියන්නේ කවුද? තමුන් අඳින ඇඳුමෙන් සන්තෝෂ වෙන්න ඕනේ කවුද ඉස්සෙල්ලම? ඇයිවට උත්තර පරක්කු වෙන්නේ? ඔබ බුද්ධිමත් වැඩි නිසාද? ඒ කියන්නේ දීර්ඝ ලෙස කල්පනා කරලා. එහෙම නැත්තම් අද ගොඩාක් මේ විලාසිතාව මම කියන්නේ හොඳද නරකද කියලා නෙවෙයි මම නිකන් හිතන්න කියන්නේ විලාසිතාව වලින් මොකද කරන්නේ? මම අඳින්නේ ඉස්සෙල්ලම අනිත් එක්කෙනාට හරියන විදියට ඒ කියන්නේ මට එළියගෙන ආකර්ෂණය තමයි වැදගත් වෙන්නේ. නමුත් පළමුවෙන් තමුන්ට තමුන් ගැන විශ්වාසය ඇති කරගන්න තමුන්ට සන්තෝෂ වෙන්න තමුන්ව සැටිස්ෆයි වෙන්න තමුන් අඳින්න ඕනේ. නාන්න ඕනේ. දත් මදින්න ඕනේ. හරියට දත් මදින්න නැතුව කට ගඳයි කියලා සැකයක් තියෙනවා නම් ඔබ තව කෙනෙක් ඉස්සරහා ගිහිල්ලා හිතගෙන කතා කරනකොට ඔබට ආත්ම විශ්වාසය අඩු වෙනවද නැද්ද? නිකන් මම කියන කොහොම සරල දේවල්. සමහර කතා කරන මෙහෙම 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 මෙහෙම. තුමු දත් මැදලා වරෙන්කෝ. කොහොම පුංචි දේවල් කේල්ලෙන් දාන්නේ තමයි ඒසි වාහනයක කෙනෙක්ට ලිෆ්ට් එකක් දෙන්න ගියාම අමාරු වෙන්න නැද්ද? දාටි එකක් දෙනවා කිහිල්ලෙන්. හරියට ඕදලා නැහැ. ඉතින් වාහනේ ඉන්න ඔක්කොම ඉන්න අමාරුයි. තියනවද නැද්ද එහෙම මම නිකන් අහන්නේ. අය ඔයගොල්ලෝ මොකුත්ම කියන්නේ නැහැ. නිකන් කරුවලින් හින්දා ලයිට් වැඩි කරමු. පළවෙනියෙන්ම ලොකු දේවල් නෙමෙයි. පළවෙනියෙන්ම තමාට තමා පිළිබඳ ලොකු විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. වැඩ කරන තැන වෙන්න පුළුවන්. වැඩ කරන තැන, ගෙදර, බස් එකේ හැම තැනකම එහෙම අර self confidence එන්නේ ඒ පොඩි දේවල් එක්ක. ලොකු දේවල් නෙමෙයි. හොඳට නාලා. හරි? තමුන් ගඳ නැහැ කියලා අමුන්ට හොඳට සැක නැතුව තමුන්ට තමුන්ව පිරිසිදුයි කියලා හැඟුණාට පස්සේ තමුන් අඳින ඇඳුම තමුන් හොඳට ඇඳලා පස්සේ ඒ ඒ ක්‍රියාවලියම තමුන්ට ලොකු ශක්තියක් එනවා. ඉතා සරලව මම ඔබට කිව්වටින් ජීවිතේ මගේ ශක්තිය තිබෙන්නේ එළියේ නෙමෙයි මගේ ඇතුලේ. මගේ ඇතුලේ ශක්තිය තියෙන මගේ ඇතුලේ. මේ මගේ ඇතුලේ තියෙන ශක්තිය නැති කරන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙන කාරණාව තමයි මම ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මේක මං ඒ තරම්ම වෙලාවක ඒ කාරණාවට ගන්නේ මුළු ජීවිත රාශියක් විනාශ කරලා තියෙන්නේ ඒ දේ නිසා. අවංකව ඔබට ජීවිතේ වැරදිලා ඇති වෙන්න බැයිද මිනිස්සුන්ට? වෙන්න පුළුවන්. දැන් වැරදුනා නම් දැන් මොකද කරන්නේ? මැරෙන්නද කියන්නේ? දැන් දැන් ඔබට අවංකව ඔබ වෙනස් වෙන්න හිතනකොට කවුරු හරි පරණ කේස් ඇද ඇදම කතා කරද්දී ඔබට මොනවද හිතෙන්නේ? එතනදී මිනී මරුව බිහි වෙනවා. ඔබ දන්නවද? එතනදී මිනී මරුව බිහි වෙනවා. තිරිසන්ව බිහි වෙනවා. ඇයි? මං කොච්චර අවංකව ඇතුලෙන් වෙනස් වෙන්න හැදුවත් මේකෙ මට ඉන්න දෙන්නේ
නෑ මම ඒක හරිය කියලා නෙමෙයි කියන්නේ නමුත් මිනිසුන්ගේ ආවේග ඇතෙන්න ගමන් කරනවා පරණ දේවල් ඇද ඇද දැන් මේ ගොඩක් වෙලාවට ගෑනු කට්ටිය ගෙදර ওই වැඩේ කරනවා වයිෆ්ලා පරණ ඒවා අදිනවා පරණ ඒවා අදපු ගමන් අරුණ මල පයින්නවා අපි මෙන්න මේ ටික ඔබ ආදරෙන් hina una ad aluthen uppan meluwe eken api ara okkoma amatha karala parna jeevithaya ayin karala api hari aasai den aluthen inna honda husband kenek wenna honda wife kenek wenna honda taatha kenek wenna honda sevakayek wenna honda aayathana pradhaniyek wenna demage api den mohon kam minissu ekata kamathi kawuruth me werdhi karyayata jeevath wenna kisima kamatta naha ඔබ ආදරෙන් ඉනාවුනත් අද අලුතින් උපන් මේලුවේ විෂ ගෑවුනත් මදුපානයක් ලෙස ඇම ළඟින් මිහිරියේ අසනු සමාවි ආයෙත් පමාවි කිසිදාක නොයනු ලදේ දැන් මෙතන ඉන්න හස්බන්ඩ්ලා අද මේ සින්දුව ප්‍රැක්ටිස් කරනවද කියලා ගිහින්. ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඕක හොඳට අහලා ඔය ටික ලියාගෙන ප්‍රැක්ටිස් කරලා ඉන්න එක දෙයක් කරන්න මම කියනවා. දැන් වයිෆ් එනවනේ රණ්ඩු වෙන්න. බලන්න රණ්ඩුව අතීතයකද්ද අනාගතයකද්ද වර්තමානයකද්ද කියලා. බැරි වෙලානේ පරණ කේස් අදිනවා නම් ටක් ගාලා මේ සින්දුව කියන්න මොකද්ද? අසනු සමාවි ආයෙත් පමාවි කිසිදාක නොයනු ලදේ පරණ කේස් නම් අරගෙන එන්න එපා ඒකයි කියන්නේ අසනු සමාවි ආයෙත් පමාවි කිසිදාක නොයනු ලදේ ඕන එකක් ඔට්ටු ඒ පරණේ ඔට්ටු නෑ අපි කරපු ක්‍රියාවල් හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් අපි වැරදි කරලා තියෙන තැන් ඕන තරම් තියෙනවා අපි දුර්වල වෙච්ච තැන් ඕන තරම් තියෙනවා නමුත් ඒකත් එක්කම ජීවත් වෙන්නේ නැතුව මලකී ඊයේ දවසත් එක ජීවත් වෙන්නේ නැතුව මට අද අලුතෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන් කියන ඒ පරම සත්‍යතාවය පිළිගත්තකින් ජීවිතේ ඔබ මේ අරගෙන යන මහා ටොන් ගානක බර එකපාර සැහැල්ලු වෙනවා සෑහළු වෙලා ඔබට අලුත් ශක්තියක් අලුත් ජවයක් අලුත් බලාපොරොත්තුවක් එනවා අලුත් බලාපොරොත්තුවක් එනවා ඒ බලාපොරොත්තුව ඔබට ජීවිතය දෙනවා ඔබට ජීවිතය දෙනවා මලයියට ඇයි අඳන්නේ මොකටද හිට ගැන හිතන්නේ මලයියට ඇයි අඳන්නේ මොකටද හිට ගැන හිතන්නේ කඳුලයි හිකියයි ඇයි පිළිගන්නේ හිනාව ආවම කොතනද ඉන්නේ කඳුලයි හිකියයි ඇයි පිළිගන්නේ හිනාව ආවම කොතනද ඉන්නේ මල් කෙමියේ කණි පෙරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ පෙත මලයි ලෙලුවොත් මල අතින් එකයි සතුට විලයි සපත මලයි ලෙලුවොත් මල අතින් එකයි පමා වුනොත් මල පරවේ පමා වුනොත් මල පරවේ ඉරට අතින් සඳට අතින් ඉරට අතින් සඳට අතින් ආලය පැන යනවා කටද හිට ගැන හිතන්නේ මලයියට ඇයි අඬන්නේ
බබාට ඉස්කෝලයක් හොයන්න කොච්චර කරදර වෙනවද? අම්මච්චි බබාට නෙමෙයි. ලබනවද ඉස්කෝලේ දාන්න නෙමෙයි. හම්බෙන්න ඉන්න බබාට ඉස්කෝලයක් හොයන්න. ඒ ඉපදෙන මාසේ දැන් බබා ඉපදෙන මාසේ සෙට් කරගන්නත් මාංශ වෙනව නේද ගොඩක් අය. ඒ නැත්තම් පොඩි මාසයක් යහම වුණොත් මම අවුරුද්දක් පල්ලෙහාට යනවා කියලා. ඒවත් බලනවා. කෙලින් ඊට පස්සේ දැන් මේ ලෝකේ තව ගොඩාක් ඉන්නවා ඩිසයිනර් බේබීස්ලා. ඔබ දන්නවද ඒක? පිට රටවල ඒක දැන් සිද්ධ වෙනවා. හම්බෙන්න ඉන්න ළමයාගේ කොණ්ඩේ කොයි පාට වෙන්න ඕනේද? ළමයා සුදු වෙන්න ඕනේද? ඒ ඔක්කොම ඩිසයින් කරනවා. හම්බෙන්න ඉස්සෙල්ලා. මිනිස්සු එන්න තමුන්ගේ ජීවිතයේ තිබෙන විශිෂ්ටත්වය බලය අහිමි කරගනිමින් යනවා සම්පූර්ණම කරදර ගොඩාක් එකතු කරගෙන මලයියට ඇයි අඬන්නේ මොකටද හිත ගැන හිතන්නේ මලයියට ඇයි අඬන්නේ මොකටද හිත ගැන හිතන්නේ කඳුලයි එකියයි ඇයි පිළිගන්නේ ඉනාව ආවම කොතැනද ඉන්නේ කඳුලයි එකියයි ඇයි පිළිගන්නේ ඉනාව ආවම කොතැනද ඉන්නේ මල් කැමියේ පැණි පිරෙන්නේ මලේ පැණි පිරෙන්නේ මල් කැමියේ එළියේ නෙමෙයි ඔබේ සතුට තියෙන්නේ කොහෙද ඔබේ සතුට තිබෙන්නේ ඔබ ළඟද අනිත් කෙනා ගාවද මට කියන්න මං ළඟ තියෙන්නේ හැබැයි අපි ගොඩක් කලාවට කරලා තියෙන්නේ ඒක අනිත් එක්කෙනාගේ අතට දීලා දැන් අපි hina වෙන්නේ අනිත් එක අහින්න අපිට තද වෙන්නේ අනිත් එක්කෙනා අහින්න අපිට දුක හිතෙන්නේ අනිත් කෙනා අහින්න දැන් අපි ඉන්න මොනවද හිතෙන්නේ අපි ඉන්න මොකුත් හිතෙන්නේ සම්පූර්ණ අපේ ජීවිතේ රිමෝට් කන්ට්‍රෝල් එක අනිත් අයගේ අතට දීලා නැද්ද? ඌව මතක් වෙනකොට මට තද වෙනවා. ඌ මෙතන නැහැ. මෙතන නැහැ. හැබැයි මතක් වෙනකොට මට තද වෙනවා. ඒ කියන්නේ ඌගේ ළඟ තමයි රිමෝට් එක තියෙන්නේ. ඕකව දකිනකොට මගේ ඇඟේ මාළු නටනවා. දැන් ඌ අරේ ඉන්නේ. මම මෙහෙ ඉන්නේ. මට ඌව පේනකොට මං නලියනවා. මට එළි වෙනකන් ඉඳ කියද? ඌ නිදි මං ඇහැරිලා. ඔබ හොඳට හිතලා බලන්න. සම්පූර්ණම අපි අපේ කැමැත්තෙන්ම අපේ නිදහස නැති කිරීමේ අයිති අනිත් අයට පවරලා දීලා තිබෙනවා. යන සතු කරනවා. අපිට බොහොම සරල තීරණ ටිකක් ගන්න තිබෙන්නේ. කඳුලයි එකියයි ඇයි පිළිගන්නේ
hinawa aawama kotanada inne kandulai ikiyai ai piliganne hinawa aawama kotanada inne malkemiye pani pirenne jeevithaye rasa tiyenne malkemiye pani pirena wage maleron malkemiye thula ekathu wenawa wage obe satuta tiyenne oba thula Insight. Tama tulata gaman kirimen vitarai manushyekuta visishtatwayata patwenna puluwan kama tiyenne. Ape jeevithe me taru wage taru mal wage nivi nivi patwenawa. නිවි නිවි පත් වෙනවා අපේ ජීවිත කිසිම දෙයක් ස්ථිර නැහැ ඒවා සත්‍යතාවයන් ඒවා සත්‍යතාවයන් කිසිම දෙයක් ස්ථිර නැහැ එනවා යනවා අද තියෙනවා හෙට නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේකක්වත් ස්ථිර නැහැ මේක ලෝක ධර්මතාවයක් ඕක හැම ආගමකටම එකයි හැම රටකටම එකයි හැම භාෂාවකටම හැම වයසකටම ওই සිද්ධාන්තය පොදුයි ඇති වෙනවා නැති වෙනවා එනවා යනවා නිවි නිවි පත්තු වෙනවා අපේ ජීවිතේ තරුමල් වගේ මේ ජීවිතේ ඔබ හා ඉන්නක් Kita ketidur
ආසයි විතරවක යනි දෙදෙනා අමු වෙන දුරු විඳ ගමු පෙම සුවඳයි දෙවි ගමන හිතා කෙටි දුරයි එනිසාම දුකද පැණි රසයි ජීවිතේ ඉතාම කෙටි කාලයක් තමයි අපිට තියෙන්නේ ඉතාම කෙටි කාලයක් අපිට තියෙන ජීවිතේ කොච්චර කාලද කොච්චර කාලද ඒ ප්‍රශ්නය අහුවම තුඟක් මිනිස්සු කියන්නේ උපරිම 120ලු ඉති ඇති. එන කාලෙින්ද ලෑස්තිය ප්ලෑන් කරගෙන. සාමාන්‍යයෙන් අහවල් රටේ නම් 80ලු මෙහි 60ලු. ඒකක්වත් ඇත්ත නෙමෙයි. මට ඊළඟ මොහොතේ මේ ගමන කෙලවර කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ජීවිතේ ඊළඟ මොහොතේ අපිට අහිමි වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ අපිට අහිමි වෙන්න පුළුවන්. ඔබ ඒක හැම උදේකම මතක තියාගන්න ඕනේ. වැඩට එනකොට ඔබ වැඩට එන අන්තිම දවසේ මේ ඔබ ගෙදරින් යනකොට මගේ බිරිඳව මගේ ස්වාම පුරුෂයව මගේ දරුවව මගේ අම්මව තාත්තව මම දකින අන්තිම දවසේ මේ ඒක ඔබ හැම උදේකම පිළිගන්න ඕන දෙයක් අපේ ජීවිතේ සැලසුම් කරලා තිබෙන්නේ එක දවසකට කියන එක හැමදාම මතක තියාගන්න දැන් අපි දත් මදින්නේ සුමානකට පාරක් එහෙමද ටොයිලට් එකට යන්නේ කන්නේ හොඳට හිතලා බලන්න. නිදි යන්නේ නැගිටින්නේ හොඳට හිතලා බලන්න. අපිව ඩිසයින් කරලා තියෙන්නේ එක දවසකට. අපේ ආයු කාලය එක දවසයි කියන එක හොඳට මතක තියා ගන්න. ඒ එක එක දවස තමයි පිටිපස්සට එක්කාසු වෙන්නේ. එක දවසයි ඔබට අයිති. ඔබට අයිති එක දවස නිවර්දිව නිර්මාණය කරගත්තම ඔබේ ජීවිත කාලයට ඒක එක්කාසු වෙනවා එක දවසයි දිවි ගමන ඉතා කෙටි දුරයි එනිසාම දුකද පැණි රසයි දැන් ඒක හොඳටම පිළිගත්තු කෙනෙක් තමගේ බිරිඳගෙන් වෙන වැරද්ද තමගේ ස්වාම පුරුෂයන්ගෙන් වෙන වැරද්ද ලොකු ඛේද වාචකයක් වවට පත් කරගන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නුවර පැත්තේ ලොරි ඩ්‍රයිවර් කෙනෙක් මැරුණා. මේක ඇත්ත සිද්ධියක්. ඒ මලගෙදර මිනිස්සු එනකොට අර ගෑනු කෙනා අඬනවා. අර කකුල අල්ලගෙන මේ කකුලෙන් නේද බ්‍රේක් ගැහුවේ කියලා. ඒ කියන්නේ අර අර කකුල කැඩෙනකම් බ්‍රේක් ගහලා ඉන්න කාලේ තෙල් ටිකක්වත් ගාපු එකක් නෙමෙයි ඔය. ෂුවර් එකට. මූ බ්‍රේක් ගහනවා කියලා දැනෙච්ච එකේ නෙවෙයි. මරුණට පස්සේ තමයි තේරෙන්නේ. මරුණට පස්සේ තමයි තේරෙන්නේ.
ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබේ බිරිඳව හම්බෙන අන්තිම දවස නම් ඔබ කොහොමද හැසිරෙන්නේ? ඔබේ ස්වාම පුරුෂයව හම්බෙන අන්තිම දවස නම් ඔබ කොහොමද හැසිරෙන්නේ? ගෙදරින් එළියට වයින්කොට හැමදාම මතක තියාගන්න. එහෙම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? ඕන තරම් වෙනවා. ඉතාලියෙන් ඉඳලා කෙනෙක් ආවා මේ වෙඩින් එක ගන්න. මේ ඔබ ඔබ මේවා අහලා ඇති. මේ මෑතක උනේ තරුණ දෙන්නේ එක්කෙනෙක් හිටිය ඉතාලියේ වෙඩින් එකට ලංකාවට එනවා. ලංකාවට එනකොට එයා ෆ්ලයිට් එකේ මෙහෙ අනිත් කෙනා හැප්පිලා මැරෙනවා ඇක්සිඩන්ට් වෙලා. එයා ෆ්ලයිට් එකෙන් බයිනකොට දන්නේ ආවෙ වෙඩින් එකට. දිවි ගමන ඉතා කෙටි දුරයි, එනිසාම දුකද පැණි රසයි. පුංචි කාලයක් තියෙන නිසා ඔය සිත් වෙච්ච වැරදි ලොකුවට ඔළුවේ තියාගන්න එපා. පිට ලොවක යලිත් දෙදෙනා හමු වෙනතුරු බිඳ ගමු පෙම සුවඳයි. ආදරෙන් ඉන්න එක තමයි කොයි එකට හොඳ. පොඩි කාලයයි තියෙන්නේ. සමාලන අපිට හිතෙන්නේ නැද්ද? කකුල් දෙක නැතුව හරි නිකන් කොටයක් හැදෙන කම නැ මූ ගෙදර හිටියන ගැති කියලා හිතෙන්නේ නැද්ද සමහර වෙලාවට? එනවා අපිට කියන්නේ ඉන්නකම් මරා ගන්න හැදුවට මරුණට පස්සේ හිතෙනවා ලෙඩෙක් හැටියට ඇදේ හරි හිටියනම් ඒත් ඇති මගේ හිතට හයියක්. එහෙම හිතෙනවා මරුණට පස්සේ හිතෙන්නේ මේ භවයේදී මුළු දයදායේ එකතු නොවෙනු ඇත අපායේ. පවස නිවන දිය පොදක් නොවේ ඔබ ඇයි මහා සාගරයක් වූයේ. මේ ලස්සන ගීතය ජීවිතයේ සත්‍යතාවය ගැනයි උගන්වන්නේ. මම මේ ගීතයත් එක්ක මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරගත්තා. හැමෝටම මම ගෙදරින් යනකොට මගේ බිරිඳ මගේ දුව දිහා බලලා මම මේ දෙන්නම හමු වෙන අවසාන දවස කියලා හැමදාම හිතුවා. ඒක නිකන් ඉමෝෂනලි නෙමෙයි, ඒක යථාර්ථයක්. මම මෙතෙන්ට ඇවිල්ලා ආපහු යන ගමනේදී මැරෙන්න පුළුවන්, පුළුවන්ද බැරිද? එහෙම කියපු ගමන් කරා මූසල චිකේ මූසල කතා කියන්නේ. අපේ උන්ට ඇත්තකම චිකේ. ඒක මූසල කතාවක් නෙමෙයි. ඒක අපි පිළිගන්න ඕනේ හැමතිස්සෙම. හැමතිස්සෙම පිළිගන්න ඕනේ. මම ඔස්ට්‍රේලියාවේ ඉන්න වෙලාවේ එක අවස්ථාවක මම දන්න තරුණ පවුලක් ඒ වයිෆ් වැඩ කරන කම්පැනි එකට හැමදාම හස්බන්ඩ් වැඩ ඇවිල්ලා එනවා වාහනේ. ඇවිල්ලා වයිෆ්ව දාගෙන ගෙදර යන්නේ අලුත බැඳපු ජෝඩුවක්. එදා හස්බන්ඩ් කෝල් කරා මෙයා ඔෆ් වෙලාද කියලා බලන්න. එයා කොහොම වැඩ යන්නලා ලෑස්ති යන්න මෙයා එනවා දැන් ගන්න. ඒ එන වෙලාව බැලුවාම සෑහෙන වෙලාවක් ගියා හස්බන්ඩ් ආවේ නැහැ. වයිෆ් කෝල් කරා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. හොයාගෙන ආවා පල්ලෙහා බලනකොට කාපාක් එක වෙනද නවත්තර දෙන කායක තියෙනවා. ඇතුළට ගිහිල්ලා බලනකොට හස්බන්ඩ් ස්ටීරින් වීල් එකට අද්දක තියාගෙන මැරිලා. මේ භවයේදී මුළු දයදායි එකතු නොවෙනු ඇත අපායේ. පවස නිවන දිය පොදක් නොවේ ඔබ ඇයි මහා සාගරයක් වූයේ. මේ භවයේදී මුළු දයදායි එකතු නොවෙනු ඇත අපායේ. පවස නිවන දිය පොදක් නොවේ ඔබ ඇයි මහා සාගරයක් වූයේ.
ataville oba gana ipadena sitiville avasana mulave lataville veralehi gal parayak viya hakinan temunat ata karadiya velle me bhavayedi muludiya dai ekatu novenu ata ap aaye avasanivana diya podak novi oba ai maha sagarayak hoye වැල්ලෙහි රතර වෙලා රළ පස රළ ලෝබලිනු බලා සුදු මුදු වැල්ලෙහි රතර වෙලා රළ පස රළ ලෝබලිනු බලා සුසුම් වලලු උඩුගුවනට යවනෙමි පැතුම් සඳුන් අද galehi uda me bhavayedi muludiya dai ekatu novenu ata apa aaye avasa nivana diya odak novi oba ai maha sagarayak hoye me bhavayedi muludiya dai ekatu novenu ata apa aaye avasa nivana diya odak novi oba ai maha sagarayak hoye ඔබ ගැන ඉපදෙන සිටිවිල්ලේ අවසන මුල වෙයි ලතවිල්ලේ මේ ලෝකේ තියෙන හැම සම්බන්ධකමක්ම දුකෙන් තමයි කෙලවර වෙන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දෙයට වඩා වෙනස් විදිහට තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. හැම හමුවීමක් ඇතුළෙම ඒකේ අවසානයේ දුකක් තිබෙනවා. මේව සත්‍යතාවයන්. මේවා ආගම් නෙමෙයි මේවා සත්‍යතාවයන් ලෝක ධර්මතාවයන් තිබෙනවා අපිට වෙනස් කළ නොහැකි ඔබ ගැන ඉපදෙන සිටිවිල්ලේ අවසන මුල වෙයි ලතවිල්ලේ එතකොට මේ පුංචි කාල සීමාවක් නම් මම ගවන්නේ මට මගේ බිරිඳත් එක්ක දරුවත් එක්ක ස්වාමිපුරුෂත් එක්ක මට මගේ අම්මා තාත්තා එක්ක මගේ ආයතනයේ මට ගෙවන්න තියෙන ඉතාම පුංචි කාලය කියලා වාගෝදට ආවතින් වෙරළෙහි ගල් පරයක් විය හැකිනම් තෙමුණත් ඇත කර දිය රැල්ලේ මහමුදට යනකොට අපි රැල්ල පා ගන්න යනකොට වැල්ලට යනකොට මුහුද දිහා බලන් ඉන්න යනකොට ඒ මහා සාගරේට යනකොට අපි බොන්න වතුර බෝතලක් අරගෙන යනවා නේද බොන්න ඕන වතුර බෝතලක් අරගෙන යනවා අච්චර වතුර තියෙන මොහොතේ යනකොට තිබහන බොන්න වතුර බෝතලේ මම අරන් යන්නේ ඇයි මම දන්නවා මහ මොහොතට මාව නාවන්න වතුර තියෙනවා හැබැයි මට තිබහන බොන්න වතුර දෙන්න බෑ කියලා මම දන්නවා ධර්ම නිසා මම ඒ බෝතලේ අරගෙන යනවා බොන්න වතුර එක ගෙනියන්න පුළුවන් දැන් අපි කොහේ හරි යනකොට නාන්න වතුර අරයි යනවා වෙරළෙහි ගල් පරයක් විය හැකිනම් ත කර දිය රැල්ලේ ඔබට ඕනේ මෝදු වතුර නාන්න නම් ඒ රැල්ලට තෙමෙන්න නම් ඔබට ඕනේ ගල් පරයක් වෙලා දපලා හිටියම ඔබට නාන්න වතුර ඒකේ තියෙනවා වෙන මොකුත් කරන්න ඕනේ නැහැ
Verlehi galpara yakviya haginang temunak natha karadiya velle api ema nemei ara gæni laga mata ona okkoma tiyenawa nathi ekama ekekin illenawa oyena miniya hama deema denawa uge jeevithaye thiyena ekama upset ekata agile gahanawa gehilla ara wathuru bodhane arai yanna purudu vela na තමුන්ගේ බිරිඳගේ තියෙන වටිනාකම් සේරම අමතක කරලා දුර්වලකමෙන් අල්ල ගන්නවා. තමුගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතයේ තියෙන විශිෂ්ට දේවල් සේරම අමතක කරලා දුර්වලකමෙන් අල්ල ගන්නවා. වෙරළෙහි ගල්පරයක් විය හැකිනම් තෙමුණත් ඇත කර දෙරැල්ලේ ජීවිතේ කවදාවත් ඔබේ බිරිඳව ඔබේ ස්වාමිපුරුෂයාව ඔබට සම්පූර්ණ ඔබට අවශ්‍ය විදියට වෙනස් කරගන්න හම්බෙන්නේ නැහැ සම්පූර්ණ තියා ටිකක්වත් නැහැ එහෙම කියද්දී සමහර කියනවා නැහැ මගේ වයිෆ් වෙනස් මගේ හස්බන්ඩ් වෙනස් නැහැ බොරු මම පුරුදු වෙලා වයිෆ් වෙනස් වෙන්නේ නැහැ හස්බන්ඩ් වෙනස් වෙන්නේ නැහැ මොකද වෙන්නේ ටිකක් කල් යද්දී මම පුරුදු වෙනවා මං එයාගේ ක්‍රමයට පුරුදු වෙලා මං එයත් එක්ක ඉන්න පුරුදු වෙලා දැන් අරක ගානක් නැතුව යනවා ගානක් නැතුව ගියාම මං කියනවා දැන් මගේ වයිෆ් ඉස්සර වගේ නෙමෙයිලු දැන් වෙනස්ලු කම්මලේ බල්ලට එන ගැව්වට තේරෙන්නේ නැහැ වගේ අවුරුදු ගානක් එකට ජීවත් වෙනකොට අර අරයාගේ ජීවිතයේ ස්වභාවය ක්‍රියාවලිය මන සාමාන්‍ය වෙන්න පටන් ගන්නවා සාමාන්‍ය වුණාම අපි හිතාගෙන ඉන්නේ දැන් මං දැන් ඒවා වෙනස් කරගත්තා මං දැන් හදාගත්තා දැන් මට ඕන විදිහට හදාගත්තා මේ බොන බොරුවත් එහෙම වෙන්නේ නැහැ සමහර ගෑනු කියනවා නේ යාළුවෝ යාළුවෝ එකතු වුණාම විශේෂයෙන්ම ළමයි මොන්ටිසෝරි දාන්න ගියාම තමයි සෙට් වෙන්නේ හුඟක් අපේ අම්මලා එතන වෙනම කඩයක් කරනවා ගේට්ටුව ළඟ ඔතන තමයි තියෙන ජනවාරි ටික ඔක්කොම එළියට ගියේ එහෙම හරියන්නේ නැහැ මම නම් මගේ හස්බන්ඩ් නා හදාගත්තා කියනවා ඔයත් ඔහොමද හරියන්නේ මම මේව කරන්න කියලා ඒක කරපු දේවල් දැන් මේ ගැන උගන්වනවා ඒනට හස්බන්ඩ් හැදිලා නැද්ද කියලා අපි දන්නේ අර ඉතින් අදාගත්තා කියලා හස්බන්ඩ් දන්නවා මේ ක්‍රමයට කියොත් මේකෙත් එක්ක මේක මල ඇනියා ඒ හින්දා ඒකට ඕන විදියට ඉන්නවා ඒක ඉන්න වෙලාවට නැති වෙලාවට හදන්නේ ඒකද වෙන්නේ ඊට වැඩි මොකුත් වෙන්නේ නැවතන මතක තියාගන්න මේ වගේ ඒවා කිව්වම තමයි ඒ වගේ හොර ඩබල් ගේම් ගහනොත් මට හෙට ඉන්ටර්නෙට් එකේ බයි ඉන්නේ උන්ගේ කේස් අවු වෙනෝනේ සුදු මුදු වැල්ලේ නතර වෙලා රළ පස රළ ලොහු බඳිනෝ බලා මේ සබදාන්තිය බලන් ඉන්නලු රැල්ල එනවා යනවා සුදු මුදු වැල්ලේ නතර වෙලා රළ පස රළ ලොහු බඳිනෝ බලා ඒ කියන්නේ ජීවිතේ මේ අස්ථිරත්වය මෙනෙහි කරන හැමතිස්සෙම මේ එකක්වත් මේ අපි නිකන් විසිටර්ස්ලා නේ මේ මේ පොළොවට ඇවිල්ලා තියෙන්නේ මිනිස්සෙක් හැටියට ඉපදිලා තියෙන తాවකාලික ජීවිතයකට අපි යනවා මේ ඔක්කොම දාලා මම දැන් ඉන්න ගේ ඉඩම දැන් ප්‍රාදේශ බවට ගිහිල්ලා ප්ලෑන් නැදාගෙන ඔක්කොම කරලා තාප්ප ගහගෙන මම දැන් අල්ලගෙන ඉන්නවානේ දැන් අවුරුදු 300කට ඉස්සලා කවුද ඉන්නේ ඇත්තේ එහෙම ආශ්‍රේයකට ඉස්සලා කවුද ඒක ඉන්නේ ඇත්තේ එහෙම දැන් මට වැඩි අවුරුදු 100කට පස්සේ කවුද ඕක එහෙම ඉන්නේ මම දන්නවද මට බලපෑම් කරන්න පුළුවන්ද බෑ සුදු මුදු වැල්ලේ නතර වෙලා රළ පස රළ ලොහු බඳිනෝ බලා සුසුම් වලලු උඩුගුවනට යවන්නේමි පැතුම් සඳුන් හද ගලෙහි උලා අපි කියනවා සුසුම් හෙලනවා කියලා. ඒ කියන්නේ දුක තමයි ගොඩක් සුසුම් හෙලනවා කියන්නේ දුක කනස්සල්ල. සුසුම් හෙලනවා කියන වචනේ මෙතන වෙනස් කරනවා මහා විශිෂ්ට අන්දමකට. සුසුම් වලලු උඩුගුවනට යවන්නේමි දුක් වෙන්නේපා තම දුක් වෙන්නේ නැහැ මං තේරුම් ගන්නවා අනිත්‍ය බව తాවකාලික බව අස්ථීර බව තේරුම් ගන්න එච්චරයි
සුසුම් වලලු උඩුගුවනට යවන්නේමි. මේ අස්තීර බව දුකට හේතුවක් නෙමෙයි. මේක අවබෝධ කරගත්තු කෙනා මේ දුක නැති කර ගන්නවා. පැතුම් සඳුන් හද ගලෙහි උලා. සඳුන් ලීය කියන්නේ ගලේ උරච්ච කරනකොට සුවඳ එන ලීයක්. අපේ පුරුදුලා තියෙන මේ ලී අනිත් එකගේ ඇඟේ උලන්න ගිහිනා. මට සුවඳ ඕන වුණාම මගේ ළඟ තියෙන සඳුන් ලී අරගෙන මුගේ පිටේ උලනවා. සුසුම් වලලු උඩුගුවනට යවන්නේමි. පැතුම් සඳුන් හද ගලෙහි උලා. ඔබට ජීවිතේ සතුටින් ජීවත් වෙන්න ඕන නම්, ඔබේ ජීවිතේ සුවඳවත් වෙන්න ඕන නම් එක දෙයක් කරන්න ඕන. මොකද්ද? අර සඳුන් ලීය ඔබේ ප්‍රාර්ථනා නැමැති, සිහින නැමැති, බලාපොරොත්තු නැමැති සඳුන් ලීය ඔබේ හදවතේ උරච්චි කරන්න. මගේ සිතේ උපදින සිහින පැතුම් බලාපොරොත්තු මගේ හදවතත් එක්ක ඝට්ටණය වෙන්න ඕනේ. මනසෙන් උපදින දේවල් සිතුවිලි ඒ කරා ගෙනියන්න මගේ හැඟීම් ඒ ආවේග අවශ්‍ය වෙනවා. ඒක තියෙන අනිත් එකා ගාව නෙමෙයි. පැතුම් සඳුන් හද ගලෙහි උලා. තමුන්ගේ බලාපොරොත්තු තමුන්ගේ සිහින තමා තුළම තමයි උරගාලා බලන්න ඕනේ. ඔබ විශිෂ්ටත්වයට පත් වෙන්න නම් ඔබේ සිහින ඔබේ බලාපොරොත්තු අනිත් අයට කියන්න එපා. මේක ව්‍යාපාරික ලෝකයේ රහසක්. ආයතනයක් හැටියට, පුද්ගලයෙක් හැටියට ඔබේ ජීවිතයේ තිබෙන අන්තිම ඉලක්කයේ සිහිනය ඔබ සැඟවිය යුතුයි. සැඟවිය යුතුයි. ඒක ඔබ තුලම තමයි බලවත් කරගත යුත්තේ. අපල් සමාගම අයිති කෙනා ලෝකෙ විශිෂ්ටත්වයට පත් වුණාට පස්සේ එයා කියනවා මම මෙතනින් පටන් ගත්තේ කියලා. ඊට පස්සේ කියන්නේ. හැබැයි අර පටන් ගන්න තැන ඉඳලා එයා කිව්වොත් මම අතෙන්ට යනවා කියලා මොකද ඔක්කොම කරන්නේ? අනේ නිකන් ඵලයක් බං. අපි එහෙම යාළුවෝ නම් එහෙමනේ කියන්නේ. මුලදී ඔබේ දින මහා සිහින අනිත් අයට කියන්න එපා. අනිත් අයගේ උදව් බලාපොරොත්තු වෙන්න එපා. ඔබේ සිහිනයට යන්න, ඉලක්කයට යන්න. ආයතනයක්, මේ ආයතනයේ ප්‍රධානියා, මේ ආයතනයේ සේවකයින්ගෙන් මේකේ අන්තිම ඉලක්කයට යන්න අවශ්‍ය කරන දේ බලාපොරොත්තු වීම නවත්තන්න ඕනේ. මං කියන දේ තේබුණක මං හිතන්නේ right? මම මේක ලෝකයේ විශිෂ්ටත්වයට පත්වෙච්ච ව්‍යාපාරිකයින් එලි කරපු රහසක් ඔබට කියන්නේ. ආයතනික ප්‍රධානියෙක් කවදාවත් හිතන්න නරකයි. මට ඒ කියන්නේ දැන් මම දන්නවා තියරි එකක් හැටියට, න්‍යායක් හැටියට මම මේ කියන්නේ ටෝටලි අනිත් පැත්ත තමයි ඔබ හිතන්නේ right? මට මේ කණ්ඩායම අවශ්‍යමයි මේ ජයග්‍රහණය කරා යන්න කියන සිතුවිල්ල තමා තුළ ඇති කරගන්න හොඳ නැහැ. මම මේ කතා කරන්නේ සිහිනය ගැන. තමුන් අදිෂ්ඨාන කරන්න ඕනේ, සිහින දකින්න ඕනේ. කවුරු හිටියත් නැතත්, මොනව තිබුණත් නැතත් මම මේ ඉලක්කයට යනවා කියන තැනටයි එන්න ඕනේ. ඒකෙන් මම අදහස් කරන්නද සේවකයෝ ඕනේ නැහැ කියන එක මම ඊළඟ සෙෂන් එකේ මම කතා කරන්න. නමුත් මම පළවෙනිම ඔබට කියනවා හැම කෙනෙකුටම සිහිනයක් තිබෙනවානේ. පෞද්ගලික ඔබේ ජීවිතයට සිහිනයක් තිබෙනවානේ. ඒ සිහිනය කිසිසේත්ම ඒ සිහිනය කරා යන්න අනිත් එක්කෙනා වගකිව යුතුයි හෝ අනිත් එක්කෙනා අවශ්‍යයි කියන ඒ තැනට එන්න එපා. ඒකට හේතුවක් තිබෙනවා. සිහිනය කරා යාම සඳහා අවශ්‍ය කරන ප්‍රධානම ශක්තිය තියෙන්නේ කොහෙද ඉස්සෙල්ලම? මා තුල. ඒ ශක්තිය තියෙන්නේ මා තුල. ඒ ශක්තිය පිළිබඳ ජඩ විශ්වාසයකට ආවට පස්සේ ඒ යන ගමනේදී ඔබ බොහෝ දෙනෙක් සම්බන්ධකම් පාත් කරනවා. ඒක සිද්ධ වෙනවා. නමුත් ඔබේ පෞද්ගලික සීන කවදාවත් කියන්න එපා. පෞද්ගලික සීන කවදාවත් කාටවත් කියන්න එපා. ඔබ අද ඉන්න තත්ත්වෙත් එක්ක ඔබේ පෞද්ගලික සීනය කවදාවත් අන් කෙනාට පිළිගන්න බෑ. ඒ විතරක් නෙමෙයි, අනිත් පැත්තෙන් අනිත් කෙනාට ඒක එළිදරව් කරනකොට ඔබව දුර්වල කරන්න යාට හොඳම අවස්ථාව තිබෙනවා. නෙගටිව් එනර්ජි, අඳුරු සිතුවිලි ඔබට අතුල් කරන අවස්ථාව
තිබෙනවා එතනදී ඔබේම සීනය ගැන ඔබට තිබෙන විශ්වාසය ඔබ තුළම බිඳ වැටෙන්න පුළුවන් ඒ විශ්වාසය බිඳ වැටුණොත් එතනින් එහාට යන්න ඔබට බැරි වෙනවා ඒ නිසා පැතුම් සඳුන් හද ගලෙහි උලා उस ठनक किया तू रहने यहाँ से रहने पे आहा से पालिका तेनु वट अपनी बोलो वे सिटी ने आहा से उस ठनक किया तू रहने यहाँ से रहने पे आहा से पालिका तेनु वट अपनी बोलो वे नग किया नहने आहा से रहने ने आहा से मालिका तेनु वट अपने बोलो वे सिटी ने आहा से उस नग මා විශාල ගොඩනැගිලි හැදුවේ ඉගෙනගත්තු නැති ලොකු අධ්‍යාපනයක් ලැබුමු නැති ළඹ කැටේ මේසන් හැන්ද අතට හුරු මිනිස්සු තට්ටු ගණන් ලොකු බිල්ඩින් හැදුවේ ළමේට ළඹ කැටේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ දැන් තට්ටු ගානක උස ගොඩ නැගිලා හරියට කෙලින් හදන්නේ දැන් ලොකු තාක්ෂණික මෙවලම් හොයාගෙන තියෙනවා නමුත් ලෝක ඉතිහාසයේ මහා දැවැන්ත නිර්මාණ කරේ ඔය මේසන් බාසුන්නෙලා ඔය ළඹ කැටෙන් ගලෙන් ගල ළඹ කරලා තමයි මහා ගොඩ නැගිලි හැදුවේ ළඹ කැටේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ අපිට ජීවිතේ ඕනෑම දෙයක් දෙවිදිහකට තේරුම් ගන්න පුළුවන් දැන් ඉතින් අපිව කාටවත් පේන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නේද අපි මාංශ වෙලා දෙයක් හැදුවට පස්සේ හදන දේ ලොකු වෙන එකට අපිම ඊරිසියයි ඉන්නේ හොඳට හිතන්න. කල්පනා කරලා බලන්න එක.
අපි අපේ අපේ ප්‍රමාණයෙන් අපේ ශක්තිය එකතු කරලා අපි සමහර දේවල් හදනවා. දැන් කම්පැනි එකේ මොනේ අපි ඔක්කොම එකතු වෙලා අර ගලෙන් ගල ළඹ කර කර අපි මේක මහා ගොඩනැගිල්ලක් බවට පත් කරාම අපි මේක වෙලාවක ඒ විශාලත්වය දිහා බොහොම කුහක විදියට බලනවා. ළඹ කැටයේ අත්වාරුව පිත්ති දිගේ නගින්නේ පිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ. මේක ලෝක ධර්මතාවයක්. ඒක ආලෝකයෙන් බලන්න. මොකද්ද? පිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ. අපි හදන දේ විශාල වෙලා මම කියන කෙනා නැතිවීම තමයි සිද්ධ වෙන්න ඕනේ. මම කියන කෙනා නැති වෙනවා. දැන් ඔබේ ආයතනය ඇතුලේ ඔබේ ආයතනය බලවත් වෙන්න මම කියන කෙනාට වඩා ආයතනයේ වටිනාකම එනවා. දැන් ඔබ ඇඳගෙන ඉන්න ටී-ෂර්ට් එක ඕකේ තියෙන ට්‍රේඩ් මාක් එක හැම තැනකම. දැන් එක වෙලාවක පුත්කලයා ලොකුයි. ඊට පස්සේ පුත්කලයා එකතු වෙලා ආයතනය හදනවා. ඒ ඔක්කොම එකතන ආයතනය හදනකොට එක වෙලාවක පුත්කලයාට වඩා ආයතනය ලොකු වෙන්න පටන් ගන්නවා. ඒ ආයතනය ලොකු වුණාට පස්සේ ඒ ආයතනයේ ඉන්න පුත්කලයාට ඒ ආයතනයේ නිසා වටිනාකම ලැබෙනවා. එහෙම වෙන්න ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට බෝම්බ දාලා මුළු මඩින්ම විනාශ කරාට පස්සේ මම ජපානයේ ගොඩාක් සමාගම් වලට ටැග් වලට මම ගියා. ඒ රට වේගයෙන් දියුණු වෙන්න හේතුවක් තියෙනවා. ගෙදරින් බත් එක බැඳගෙන එහෙම නැත්නම් කෑම එක අරගෙන වැඩට ආවේ මිනිස්සු. පටි නැතුව වැඩ කරා යුද්ධෙන් පස්සේ. පටි නැතුව වැඩ කරා සම්පූර්ණම. ඒ කියන්නේ මේ අවුරුද්දක් දෙකක් නෙමෙයි. රට නැගිටිනකම් වැඩ කරා. එහෙම තමයි ওই ලොකු සමාගම් ජපානේ නැගිට්ටේ. අදට ජපානයේ තියෙන ලස්සනම දේ තමයි ලොරියක් එළියට එනකොට කම්පැනි 100ක් එකකින් ලාභ ලබනවා. ඒ කියන්නේ එක කම්පැනි එක නට් එක හදනවා, එක කම්පැනි එක ටයර් එක හදනවා, තව තැනක වයර් එක හදනවා. ඒ කියන්නේ ඒ කාලේ ඒ ඔක්කොම පටන් ගන්නේ ගෙවල් වල එක පැතිවලට බෙදලා මුළු රටම එක්කහ වුණා. ඒ වගේ මුළු රටම එක්කහ වෙලා තනි කර මහන්සි වෙලා මේ රට ගොඩගත්තා. පෞගිය සුනාමි ව්‍යසනයෙන් ඔබ දන්නවද ලෝකේ වැඩිම අලාභානි සිද්ධ වුණේ ජපානෙට? වැඩිම ආධාරම් වුණේ අපේ රටට වෙන්නේ නැති. නමුත් වැඩිම විනාශ සිද්ධ වුණේ ජපානෙට. හැබැයි ඒක ලෝකේ දැනගත්තේත් නැහැ. ඒගොල්ලෝ ඒ තරම්ම රට සන්නද්ධ වෙලා ක්‍රියාත්මක වුණා. ඉක්මනින් නැගිට්ටා එතනින්. අද මේ වගේ motivational programs වලට ඒ ජපානයේ ගොඩාක් lecture කරන්න එනවා. ඒ කාලේ අර ගෙදරින් කෑම කරන් වැඩට ආපු අය, වයසක අය. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ මේ සමාගම් හදපු හැටි කියනවා. ඒගොල්ලන්ගේ experiences. අද ඒගොල්ලන්ගේ දරු මුණුබුරෝ ඉන්නේ. ඒ අය අද ඒ වලින් හොඳට පඩි ගන්නවා. ආදායම් ලබනවා. අද ඒ තරුණ පරම්පරාව එකතු වෙලා අර මේ රට නැගිට්ටවපු ඒ අය අර තමුන්ගේ වයසක පරම්පරාව හරි ආදරෙන් බලා ගන්නවා. හරි ආදරෙන් බලා ගන්නවා. මම මගේ පුංචි හයියේ කාසු කරනකොට මං ඉන්න ආයතනය විශාල තැනක් බවට පත් වෙනවා. විශාල තැනක් බවට පත් වෙනවා. ඒ තැන විශාල තැනක් බවට පත් වුණාම මම ආපහු සැරයක් ඒකේ රැකවරණය ලබනවා. ළඹ කැටයේ අත්වාරුව පිත්ති දිගේ නගින්නේ පිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ. ඒක සතුටින් කියන්න පුළුවන් කවදාකද? එදාට තමයි ඔබ දිනන්නේ. මම සන්තෝෂ වෙන්න ඕනේ. මාව නොපෙනෙන තරමට දැන් මගේ ආයතනය ලොකු වෙලා තියෙනවා. ඒක ස්වභාවික දෙයක්. තට්ටුව දෙක තුන උඩට යනකොට නිකම්ම අර පුත්කලයා පුංචි එක තමයි පේන්නේ.
පුද්ගලයා පුංචි වෙනවා කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ උත්සාහය දිනලා එයාගේ කාර්ය විශාල වෙනවා. සිමෙන්ති කඳුලින් දිය කර සම්මහලයි තනන්නේ පලස්සියේ කිරි කිරියයි අපේ දුකට අඳන්නේ. ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා ජීවිතේ. ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු තියාගත්තම ගොඩාක් දුක වැඩි. හරිද? බලාපොරොත්තු නැතිදන අපිට ලොකු දුක නැහැ. බලාපොරොත්තු ඇති කරගත්තාම දුක වැඩි. දුක නැති කරන්න නම් එක සත්‍යතාවයක් පිළිගන්න. මොකද්ද? පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඳන්නේ. සිමෙන්ති කඳුළු වලින් දිය කරලා මම මේක හදනවා. හැබැයි මං වෙනුවෙන් කවුරුත් අඬයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඳන්නේ. මගේ කොටස මම කරනවා. මගේ දායකත්වය මම දෙනවා. මම කරන දේ මම කරද්දී මගේ අතුලාන්තේ සන්තෝෂ වෙනවා. කවමදාවත් ඔබේ ජීවිතේ සතුට තව කෙනෙක් ළඟ තියෙනවා කියලා විශ්වාස කරන්න එපා. කවමදාවත් විශ්වාස කරන්න එපා. කවමදාවත් විශ්වාස කරන්න එපා. අපිව අනිත් අය මෙහෙයවන එක නතර වෙන දවසට අපේ ඇතුලේ ඉන්න යෝධයා නැගිටින්න පටන් ගන්නවා. ඒ යෝධයා හංගන්නේ නෙමෙයි. ඒ යෝධයා හංගන්නේ නෙමෙයි. හංගා ගන්නෙ නෑ. ලොකු අභිමානයක් තිබෙනවා. ලොකු ගෞරවණීය බවක් තිබෙනවා. අනිත් එක්කෙනා මාව බලා ගන්න ඕනි කියලා හිතන්නේ නැහැ. ඒ ශක්තියෙන් නැගිටින මිනිස්සුන්ට තමුන්ගේ ජීවිතේ අවශ්‍ය දේ තමුන්ගේ පිටිපස්සෙන් පන්නගෙන එනවා. එයා හංගන්නේ වෙන්නේ නැහැ. ඒ තමයි සබදාහම. ඒ තමයි සබදාහමේ පැවැත්ම. එම්බිරිච්චාව හැදිච්ච කපුටු දැකලා තියෙනවද? වැස්සෙ දෙමිලා පිනි බාලා උණ ගැලිච්ච කුරුල්ලෝ එහෙම නැහැ. ඇයි ඒ? උන් මේ සබදාහමට අනුගත වෙලයි ඉන්නේ. ජපානයේ හැම ගෙදරකම පුංචි ගෙවල් තියෙන ජපානයේ තමයි ලෝකේ පුංචිම ගෙවල් තිබෙන්නේ. ඒ පුංචි ගෙවල් ඇතුලේ බාත් ටබ් එකක් තියෙනවා හැම ගෙදරම. බාත් ටබ් එකක් තියෙනවා. ඇයි? ඔවුන් බොහෝ විට කියන්නේ නානවා නෙමෙයි, පෙඟෙනවා. පෙඟෙනවා. අපි හොදෙනවා. අපිට පෙඟෙන්න තියා නාන්න වෙලාවක් නැහැ. අපි හොදගෙන දුවනවා. එහෙම තමයි අපිට තියෙන්නේ. ටික කාලයක්දී අපි අඳුරන දෙනවා වැඩියෙන් දාඩිය ගඳ එන්න කොහෙද එතන වැඩියෙන් හොදනවා අඩුවෙන් එන තැන අඩුවෙන් හොදනවා වතුර ටික දා ගන්නවා දුවනවා එහෙම අපේ ජීවිත දැන් ඉස්සර අපි ස්වභාවිකව ගත කරපු ජීවිත ඇතුලේ දැන් ඇලේ දොලේ පැනලා අපි කොච්චර දැන් ගම්වල හිටපු අයට මතක නම් ඇලේ ගියාම පැය ගණන් ඇලේ ඉඳගෙන වතුර බහගෙන නටලා ඒක ලිං වලින් නානකොට හොද්දට ඇඟට වතුර බාල්දි පිටින් අරන් දාගෙන අපි එහෙම නෑවා දැන් එහෙම නෙමෙයි දැන් එහෙම නෙමෙයි. බාත්รูම් එක ඇතුළට ගිහිල්ලා නේද? එන්න අර දේවල් අරම වේගෙන යනවා. සබදාහමෙන් ඈත් වෙගෙන යනවා අපේ ජීවිත. හොඳට හිතලා බලන්න. සබදාහමෙන් ඈත් වෙගෙන යනවා. ස්වභාවික ජීවිතය අහිමි වෙගෙන යනවා. ඒක ඇතුළේ ලෙඩ ගොඩක් වැඩි. ඇල්සේෂන් බල්ලද හොඳ වල් බල්ලද? අපේ ගොඩක් අය නෝනලා ඇල්සේෂන් බල්ලු හදනවා. හස්බන්ඩ් වැඩිය උට සලකනවා. උනාවනවා, බ්‍රෂ් කරනවා, උට පවුඩර් දානවා, උහු නිදිය නෑ, නිදිය කරෝ ගන්නවා, ඔය ඔක්කොම. හැබැයි උට පොඩ්ඩක් පිනිබෑවත් ලෙඩ හැදෙනවා නේ. කෑම අප්සෙට් ගියත් ලෙඩ හැදෙනවා. අර වල් බල්ල හැමෝම උ ඇස්සටත් එවෙනවා, අහුවේ වේරෙනවා, දූවිල්ලක් කරනවා, වැටිලා තියෙන එකක් කරනවා. උට කිසි ලෙඩක් නෑ. අපි හදෙන්න ඕනේ වල් බල්ල වගේ. ඒ කියන්නේ අපි සබදාහමෙන් අයින් වෙලා ජීවත් වෙන්න අපේ ජීවිත හරිම අසන්තෝෂෙන් තමයි ගත වෙන්නේ. හරිම අසන්තෝෂෙන්.
අපි දැනෙන්න නාන්න ඕනේ. ඔය ඇඟේ තියෙන ගිනියම යන්න නේද? ඔය රස්නේ නැති වෙන්න, ඇඟ සීතල වෙන්න, හොඳට වතුර ටික ඇඟට වැටෙන්න ඕනේ. ඒක අර පෙඟෙනවා. නානවනේ මේ පෙඟෙනවා. ටප් එකේ බහලා ඉන්නවා. අර ඇතුලේ තියෙන ඌෂ්ණේ අරෝමේ ඔක්කොම යනකම් සීතල වතුරේ බහගෙන ඉන්නවා. දැන් අපේ ගෙවල් වල ටප් එක තියෙන එක තියෙනව නිකන් ඒක මේ ලස්සනට නේද? දිගට ලොකු වල බාත් ටප් එකක් තියෙනවා කියලා කියන්න ඕනේ අපේ උඩ නාන්න නෙමෙයි. ගොඩක් එහෙමයි. ඉංග්‍රීසිත් එහෙමයි. ඔක්කොම භාෂාවල් තියෙන්නේ කතා කරන්න නෙමෙයි. තමුන්ගේ தත්ත්ව පෙන්වන්න. ඒක උපාධියක් බවට පත් කරගන්නවා. සිංහල වැරදුනාම අපේ අයට ඒක ලොකු දෙයක් ය. සිංහල වර්ධනය එක හොඳ ලොකු දෙයක් නේ. ඉංග්‍රීසි වර්ධනාම ලැජ්ජයි. ඉංග්‍රීසි වර්ධනාම ලැජ්ජයි. සිංහල වර්ධනය එක ඒක ලොකු දෙයක්. ඒ වගේ ජාතික ගීයක් පරංගියාගේ බයිලා තාලෙට ගයලා ජාතික කොඩියෙන් පාවඩලන්නේ නැති වුන්සේ විලිසංගේ ජාතකයක් නැති එවුන් වගේ මේ පානා බහුරු කෝලං බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා ලංකාවේ මිනිස්සු ලංකාව ගැන ආඩම්බර වෙන්න පැකිලෙන්නේ ඇයි ලංකාවේ මිනිස්සු ඉස්සෙල්ලාම මේ අම්මා ගැන ආඩම්බර වෙන්න ඉගෙන ගන්න ඕනේ හොඳ උළු රට උළු හොඳ හුණු රට හුණු හොඳ ගොන්නම් රට ගොන්නු අපේ ගොන්නු වගේ මෙහෙ මෙහෙ ඇඳුම් නෙමෙයි එක සෙට් එකක් ඉන්නවා ඒ පිටරටවල ගිහිල්ලා නේද ඒ ඒ ඇඳුම් තමයි ඕනේ ඉම්පෝටඩ් ඒවා දිගහැරලා බැලුවම මේඩ් ඉන් ශ්‍රී ලංකා හැබැයි ඉතින් මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් එකෙන් ගත්තේ ඒ කියන්නේ තමුන්ගේ රට අවතක්සේරු කරනවා අපි වමනාවෙන්ම හොඳ තන හොඳ දෙල් රට දෙල් හැදුනත් ගම්බින් ගානේ රටේම තම හොඳ හොඳ දෙල් රට දෙල්ලු හොඳ තනකොළ රට තනකොළලු ඒක රට හරක් නෙමෙයි ඉන්නේ පරදේශටය පරබසටය බුහුමන විරුවෝ නම් මහා පරයෝ බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා අපි ඉතාම නරක ස්වභාවයකට ඉඩ දීලා තිබෙනවා අපි තුල අපි ළඟ තිබෙන මා තුල තිබෙන දේ පිළිබඳ මට වටිනාකමක් විශ්වාසයක් නැහැ හැමතිස්සෙම පිටින් එන දේ ගැන අපි වමනාවෙන්ම අපේ ඇතුළේ තියෙන ශක්තිය අවතක්සේරු කරගෙන ඉන්නේ ලංකාවේ කමාන්ඩෝ යුනිට් එක පුරුදු කරන්න ඊශ්‍රායලෙන් ආව කෙනෙක් ඊශ්‍රායල් ජාතිකෙක් එයාගේ කකුලක් නැහැ මේ පුහුණු කරගේ කකුලක් නැහැ නමුත් ඒක උන්ට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ එයා හමුදාව ට්‍රේන් කරා එතකොට මගේ මිත්‍රයෙක් තමයි ඒ කමාන්ඩෝ යුනිට් එක බාර වෙහිටියේ උදේ 4ට විතර ට්‍රේනින් පටන් ගන්නකොට එදා වැස්ස උදේ දැන් මෙයා ගිහිල්ලා කියනවා ඊශ්‍රායල් ජාතිකයට අද අපේ කොල්ලෝ ටික ලෙඩ වෙන්න පුළුවන් වැස්ස එළියට දැම්මොත් ඒ නිසා ට්‍රේනින් සෙෂන් එක කැන්සල් කරමු කියලා මේ ඊශ්‍රායල් ජාතිකයා අහනවා උඹ වහයි බින්දුව වලට බයද වැඩි උණ්ඩත් එක සටන් කරන්න යන්නේ කියලා මේක තමයි ප්‍රශ්නේ අපි ඩක් ගාලා අපි හේතු හදා ගන්නවා දේවල් නවත්තන්න. ඔයතර වැහි බින්දුවට බය නම් වැඩි උණ්ඩයක් එක්ක කොහොම සටන් කරන්නේ? ග්‍රෙනේඩ් එකක් හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් මීටර් 50ක් දුරට විසි කරන්න ඕනලු හිටගෙන ඉන්න නම් නැත්නම් ඒක තමුන්ට තුවාල කරනවා. දැන් අපේ රටේ හමුදා හුඟක් වෙලාට පුරුදු වෙලා හිටියලු. ඒ මම මේ කියන්නේ මේ පුහුණු කරන මුල් කාලේ වෙච්ච දේවල්. ඒක විසි කරලා මුදිය ගන්නවා. අර පුත්කලයා ඒක ඉතාලම පල්ලෙහාට දැම්මා. උඹට මීටර් 50 තුරට හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් විසිකරන්න බෑ උඹ හමුදාවෙන් පලයන් ගෙදර කියලා.
ඒක තමයි. ඒ කියන්නේ දැන් අපේ ජීවිතය ඇතුළේ තියෙන ශක්තිය එළියට ගන්න නෑ අපි. ශක්තිය එළියට ගන්න අර කම්මැලි ක්‍රමයකට පුරුදු වෙනවා. ඒ නිසා තමයි අපි රට දියුණු කරන්න බැරි. කම්මැලි ක්‍රමයකට පුරුදු වෙනවා. දැන් අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් අහුවොතින් ඔයා ලොකු ළමයිගෙන් අහන්න ලොකු නබනවද වෙන්නේ? මෙයා කියන දොස්තර කෙනෙක් වෙනවා කියලා. අර ඉංජිනේරුවෙක් වෙනවා. හරි? මේ වගේ ලෝක හතර පහක් තියෙනවා. අපේ රටේ එක එක්කවත් නෑ ගස් කපන්න එකෙක් නෑ අපිට. පාල් වතු ගන්න එකෙක් නෑ අපිට අපේ රටේ. ලොන්ඩරියක් ගන්න එකෙක් නෑ රෙදි හොදන්න එකෙක් නෑ. පොඩි කාලේ එක ළමෙක් කියනවා මම හොද ලොන්ඩරියක් දානවා. කියන්නේ මම පාර අතු ගන්න කම්පැනියක් දානවා කියනවාද කවුරු හරි කියනවාද කියන්නේ මම ක්‍රමානුකූලව ගස් කපන ඒ ගස් මේන්ටේන් කරන ඒ වගේ එකක් මම පටන් ගන්නවා මම ක්ලීනින් කම්පැනි එකක් ඒව කියන්නේ නෑ අපි ඒව කරගන්න දෙයක් නැති වුණාම තමයි මේ පටන් ගන්න නමුත් දියුණු වෙන රටවල් වල දරුවෙක් තමුන්ට අවබෝධන වයසේදී ඉඳලා තමුන් තීරණය කරන කොහෙදද යන්නේ කියලා ඒ නිසා විශේෂඥයෝ බිහි වෙනවා අපේ රටේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙනවා නමුත් අපේ රටේ මිනිස්සු ඒ රැකියා අවස්ථාවල් පිළිබඳව තියෙන ගෞරවය නැති කරගෙනයි තියන්නේ වොෂින් මැෂින් එකක් අරගෙන මම රෙදි හොදලා මගේ ජීවිතේ පටන් ගන්නවා කියලා කියන කෙනෙක් ලෑස්ති නැහැ නමුත් අද ලෝක දියුණු රටවල් වල වොෂින් මැෂින්ස් දාලා වෙනම ලොකු කම්පැනි තියනවාද රෙදි හොදන සමාගම් තනකොළ කපන කම්පැනි ඕස්ට්‍රේලියාවේ අද විශාල ලෙස ලාභ ලබන ආයතනයක් තනකොළ කපන කම්පැනි මේ පොඩි කාලේ වැඩිලාතක කියයිද ලොකු නම් මම තනකොළ කපන කම්පැනියක් දානවා කියලා ඌ එහෙම කිව්වත් අපේ උන් ආයේ ඌ හරකෙක්ද කියලා මේ මානසිකත්වය කවද වෙනස් කරගන්නේ මේ මානසිකත්වය කවද වෙනස් කරගන්නේ සම්පූර්ණව අද දියුණු රටවල් වල ඩිරෙක්ටර්යි චෙයාර්මන්යි පියනොයි ඔෆිස් එකේ උදේ ඒ විදිහට වැඩ කරාට හැන්දෑවේ ක්ලබ් එකේ බියර් එකක් බොන්න වාඩි වෙච්ච වෙලාවට ඒකක්වත් අදාළ නැහැ ඒව ප්‍රශ්න නෙමෙයි අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන ලොකු හීනමානයක් මේ රටේ හිටපු දේශපාලන නායකයෝ ගොඩකට වැරදුනේ ඇයි තමුන්ට වැඩි ඉගෙනගෙන තියෙනවා නම් තාම අමති කෙනෙක් තමුන්ට වැඩිය ගොඩාක් දක්ෂයි නම් තමුන්ලගේ අමාත්‍යයන් තව එක්කෙනෙක් කැබිනට් එකේ ඉන්න තව එක්කෙනෙක් උන්ව කපලා හිටන් හෙන රට හරකෙක්ව දාගන්නවා ළඟට එතකොට ඒ කියන්නේ මට තර්ජනයක් නෑනේ එතකොට මට තර්ජනයක් වෙන්නේ නැති මට වැඩිය අඩුවේ ඉගෙනගත්තු මං කියන දේ ගුණාසය කරන්න පුළුවන් එකෙක්ව තමයි ළඟ තියාගන්නේ ඒ කාලකන්නිකම නිසා අපේ රට විනාශ වෙලා තියෙනවා නමුත් දියුණු රටවල් වල කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නෑ අපි තේරුම් ගන්න ඕනේ මම ඒකීයි යුනික් මම වෙනස් මං වගේ තව කෙනෙක් නැහැ මම වෙනස් තව කෙනෙක් නැහැ කැරිස්මැටික් ලීඩර්ස්ලා ඉන්නවා කැරිස්මැටික් ලීඩර්ස්ලා අපේ රටට ඒ වගේ නායකයෝ ඉඳලා තිබෙනවා ඒ ඇතුලේ හොඳ ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා ඉන්නවා කැරිස්මැටික් ලීඩර් කෙනෙකුට තමයි රටක තියෙන සියලුම ශක්තියින් සම්පත් හැකියාවල් හරියට ස්ථානගත කරලා රට දියුණුව කරා ගෙනියන්න පුළුවන්. එයා ඉංජිනේරුවෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට කැරිස්මැටික් ලීඩර් කෙනෙක් ඉංජිනේරුවෙක් නෙමෙයි. එයා විශේෂඥයෙක් නෙමෙයි. එයාට තියෙන හැකියාව තමයි මේ හැම කෙනා තුළම තිබෙන ශක්තියින් එක්කාසු කර ගැනීමේ හැකියාව එසේ කරලා ඒ අදාළ කෙනාට අදාළ දේ බාර දෙන එක තමයි එයාගේ හැකියාව. දැන් ඩෙන්ගු මර්ධනය කරන්න අපේ මේ ලොකුම අය ලෑස්ති වෙනවා. කොහෙන්ද සමාදානයක් පටන් ගන්නවද? මේ සමාදානයට ලොකුම අයත් එනවලු. රටට විහිළු සපයනවා. එක ටෙලිෆෝන් එකක් දීලා ඒ ටෙලිෆෝන් කෝල් එකකින් කරන්න පුළුවන් දේවල් කරන්නේ නැතුව ලක්ෂ ගාණක් මිලියන ගාණක් රූපවාහිනී වලට ඔක්කොම වියදම් කරගෙන කුණුකරුවා සුද්ධ කරන්න යනවා දේශපාලන නායකයෝ. දැන් මුගේ සිකියුරිටි කඩ කීයක් වියදම් කරනවද එදාට? මේ වගේ ගොම්පාත් තියෙන අපේ රටේ නේද? දේශපාලන නායකයෝ එන්න ඕනද කාණු සුද්ධ කරන්නයි කුණුකරුවා සුද්ධ කරන්න එන්න ඕනේ? නෑ, ඒගොල්ලෝ එන්න ඕනේ නෑ. ඒගොල්ලන්ට ටෙලිෆෝන් කෝල් එකකින් මේක කරන්න බුණා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉන්න. ඒගොල්ලෝ ඒ ගමගේ නායකත්වය ගන්නයි ඕනේ.
ඒ අදාළ ප්‍රදේශයේ ඉන්න නිලධාරීන්ට මේක නියෝග කරන්නයි ඕනේ. නියෝග කරලා ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක කරවන්නයි ඕනේ. මේ රටේ ඩෙංගු මර්ධනය කරගන්න බැරුව දඟලනවා තාම. ඩෙංගු මර්ධනය කරගන්න බැරුව දඟලනවා. මාත්‍ය සාකච්ඡා මේ බොරු වැඩ නවත්තන්න ඔබේ ආයතනයේ ඇතුලේ මේ රටට විහිළු සපයන එක නවත්තන්න ආදර්ශයක් දෙන්න කියලා මම ඔබට කියනවා. ඔබ සන්නද්ධ කණ්ඩායමක්. ඔබ බලවත් කණ්ඩායමක්. රට දියුණු කරන්න ඔබට බාරයි. ඔබ පුංචි කෙනෙක් නෙමෙයි. ළඹ කැටේ අත්වාරුව මහ ගොඩනැගිලි හදනවා නම් ඔබේ පුංචි දායකත්වය මේ සමාගම මේ රටේ දැවැන්ත සමාගමක් බවට පත් කරනකොට ඒ දැවැන්ත සමාගම මේ රටේ ආර්ථිකයට උර දෙනකොට මේ රටේ ආර්ථිකයේ සාර්ථකත්වය කරා ගෙනියනකොට ඒ ආර්ථික ශක්තිමත්ව නැගිටවන්න ජාති ආගම් භාෂා ભેද නැතුව ආයතනයක් හැටියට ඔබ එක පවුලක් වෙනකොට මේ ශ්‍රී ලාංකීය මාතාවගේ දරුවා හැටියට ඔබ රටට විශාල දායකත්වයක් සපයන ආයතනයක් බවට පත් වෙනවා. නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති නොමග නොයන් පුතේ රටේ දියුණ සැතුම නුඹට බාරයි මගේ පුතේ බාරයි මගේ පුතේ කිවන නිසා රටට කුරුම කිසිම දෙයක් විමනොදවන්නසා තනුන සවිය රට නැකුමට යුදමු හොඳින් හිතා ඔබේ උපන් බිම කවදක් ඔබටයි මගේ පුතා නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැතුම නුඹට බාරයි මගේ පුතේ දවසෙන් හැදුනේ ගඩොලෙන් ගඩොලක් තබලා හෙමින් හෙමින් මැදුනේ දුර නොබලා ඉක්මන් වී නැහැ නැහැ පල ලැබුනේ යන්නේ කොහෙදයි නොමතන නොයන් ගමන් පුතුනේ නොමග නොයන් පුතේ ඔබට රටක් ඇති රටේ දියුණ සැතුම නුඹට බාරයි මගේ පුතේ කැඩුදේ හිට ඕනෑ විය හැකිවන නිසා රටට උරුම කිසිම දෙයක් විමනොදමන්නසා අපි ඉතාම වැරදි ක්‍රමත් එක්ක අපේ ජීවිත මෙහෙවනවා.
ඒ වැරදි ක්‍රමත් එක්ක අපේ ජීවිත මෙහෙවන නිසා අපේ ආයතන අපේ රට තවම සංවර්ධනය වෙමින් පවතිනවා නේ දැන් අවුරුදු කීයක් තිස්සේ අවුරුදු කීයක් තිස්සේ අපි ඔක් කියනවා සංවර්ධනය වෙමින් පවතින රටකි කිසිදා සංවර්ධනය නොවන රටකි නේ මේ කවදා සංවර්ධනය වෙන්නේ නැද්ද ඒ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය අපේ ජීවිතවලින් පටන් ගන්න ඕනේ මේක ආණ්ඩු කරන්නේ නැහැ හතර මතක තියාගන්න රටක මේ මේ අපේ වගේ රටවල් වල ආණ්ඩු මේවා කරන්නේ නැහැ මුළු රටේම අනාගතයේ 225 කට බාර දෙන පුතිය ගමුද අපි ඔක්කොම නිකන් මට කියන්න අපේ රටේ මිනිස්සු ඉගෙන ගන්න ඕනේ තමුන් ඉන්න තැනින් මේ රට දියුණු කරන වැඩේ පටන් ගන්න ඔබට ආයතනයක් තිබෙනවා ඔබේ ආයතනය තුල පළවෙනියෙන්ම ඔබ මතක තියාගන්න ඔබේ පැවැත්ම තිබෙන්නේ ආයතනයේ පැවැත්ම මතයි ඒ නිසා ආයතනය පවත්වාගෙන යාම ආයතනය ආරක්ෂා කිරීම ආයතනය රැක ගැනීම දියුණු කිරීම අපේ මූලික වගකීමක් බවට පත් වෙනකොට ඒ යෝධයෙක් බවට පත් වෙන ආයතනය මාව රකින්නා බවට නිරායාසයෙන්ම පත් වෙනවා හැබැයි දැන් එක සෙට් එකක් ඉන්නවා එතෙන්ට මට යන්න දෙන්නේ නැහැ ඔලු කන සෙට් එකක් නැද්ද අපේ ඇතුළෙම නිකන් හිතලා බලන්න එක්කෙනෙක් කලින් ඇවිල්ලා වැඩ කරන්න ගත්තොත් වැඩියෙන් වැඩ කරන්න ගත්තොත් ඌට වැඩේ දෙනවා උඹ නිකන් පැනලා දෙන්න නැතුව හිටපන් මුට්ටි අල්ලන්න නැතුව හිටපන් කෙලින්ම ඌගේ ඔළුව කනවා එතකොට මොනවද හම්බෙන්නේ එහෙම කරා කියලා අරුම් පැතිරෝවල යනවා ප්‍රාඩෝවල යනවා ඔබ තාම බයිසිකලේ යන්නේ දැච්ච නැද්ද යකෝ කියලා ඔගේ ඔළුව කනවා එහෙම උන් ඉන්නවද නැද්ද මේ කම්පැනි නෙමෙයි මං අහන්නේ වෙන කම්පැනි වල ඔය සමහර කම්පැනි වල එහෙම අය ඉන්නවා ලෝකේ මිනිස්සු දියුණු වෙන්න තියෙන ලොකුම බාධාව තියෙන්නේ එතන ඒ නිසා තමයි මම කියන්නේ ප්‍රථමයෙන්ම තමා තුල තිබෙන ශක්තිය මිනිස්සු අඳුර ගන්න ඕනේ තමාගේ ශක්තිය තමාගේ කාර්ය අඳුරගත්තම අනිත්‍යකා කියන විදිහට නෙමෙයි මම වැඩ කරන්නේ මම මගේ ශ්‍රමය දෙනවා මගේ බුද්ධිය දෙනවා මගේ හැකියාව දෙනවා මගේ කොටස මම කරනවා මට ඒකට අනිත්‍යකන අදාළ නැහැ මිනිස්සු එහෙම වැඩ කරන්න පටන් ගත්තාම ඒක ඇතුලේ තමයි තමාගේ පැවැත්ම නිර්මාණය වෙන්නේ තමන්ගේ පැවැත්ම නිර්මාණය වෙන්නේ පළවෙනියෙන්ම අසුභවාදී විදිහට හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ අසුභවාදී විදිහට හිතන විදිය වෙනස් කරගන්න ඕනේ හිත ඇතුලේ ශැකයක් තියෙනවා නම් අවිශ්වාසයක් තියෙනවා නම් අපි තුල තිබෙන බලය දුර්වල වෙලා අපි වෙහෙසට පත් වෙනවා හෙන්රි කල්දේරා කියන මේ ගීතයට අපි සවන් දීලා බලමු සුදු වැලි තලයේ මිරි වැඩි නගරක සලකුණු විදුලේ සුදු වැලි තලයේ මිරි වැඩි නගරක සලකුණු දැක මාහද පතුලේ සැකයකි උපදින්නේ මන් දිවසේ නැති අතරි කවුරුන් හෝ පැමිණ තිබේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ කවුරුද ආවේ නිවසට කවුරුද සදගුණ කාගෙද මන්දා තිබුණා මිරි
හරි වැඩි සලකුණු කාගෙද මන්දා විදුලේ සුදු වැඩි තදයේ මෙරි වැඩි ළඟදක සලකුණු විදුලේ සුදු වැලි තලයේ මෙරි වැඩි ළඟදක සලකුණු දැක මාද පතුලේ සැකයකි උපදින්නේ දිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ මනසින් යුතු මා නිවසට ගොඩ වැදුනා අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩ වැදුනා මගේ නිතගත සිත වෙහිසු රහස එළියුණා මගේ පාවහන් පලඳා සුරතල් පොදු ඇවිදිනවා සිඟිලි දෙතොල් අතරින් කිරිසිනා මතුවුණා එවන් සිනහ මල් දුටු සඳරේ සිඳුරු බිරිඳට සොයුරන් නොමැත මා සොයුරද අසනීපෙන් මං ගෙදර එනකොට හොඳට අතුගාලා ගිය වැලි දාපු මිදුලේ සෙරප්පු පාරවල් වගේ තිබුණා වයිෆ් ගෙදර හිටියේ හරි මොකෙක් හරි ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා දැන් වැඩ ඇරලා එනකොට මූට සෙරප්පු වටි පේනකොට දැන් ඔළුව ගිනි අරගෙන දැන් වයිෆ්කින් අහන්නත් බෑ ඇහුවොත් වැඩි අතටම අල්ලගන්න බැරි වෙන නිසා දැන් දවස් ගාණක් මූ පන්නනවා මේක අතටම අල්ලගන්න. ඒ අල්ලගන්නකම් දැන් මූට නිින්ද යන්නේ මොනවද හිතෙන්නේ? බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරද අසනීපෙන් වයිෆ්ට සහෝදරයෝ නැහැ. මගේ සහෝදරයා අසනීපෙන්. ඌ එන්න විදියක් නැහැ. එක පාරම ක්ලික් වෙනවා. සතෙක් ඉන්න ඔෆිස් එකේ. මගේ යාළුවෙක් නිවසට ආවද මන්දා අරු වැස්සත් දන්නේ නැහැ දැන් එහෙම දැන් එකක්වත් මේවා කියන්නේ නැහැ මූ ඇතුලේ දැන් හිතනවා ගිනි ගන්නවා අරුගේ මූණ පේනවා මුගේ මූණ පේනවා මුගේ සෙරෙප්පු සයිස් පේනවා පහුවෙන්ද ඔෆිස් ගියාම කකුල් දිහා බලනවා ඊයේ තැන්දෑවරුවේ මං එන විට මිදුල පුරා තිබුණා මිරි වැඩි සලතුරු කාගෙද මන්දා ඊයේ කෙනෙකුට තිබුණා පෙරේදක් තිබුණා. දැන් මේක හොයාගන්න විදියක් නැහැ. දැන් මෙහෙම ඉන්නකොට දැන් අපි දැන් බිරිඳ ඔය මොකුත් දන්නේ නැහනේ. හරිද? දැන් බිරිඳ ඔය මොකුත් දන්නේ නැහැ. දැන් කවුද අසහනෙන් ඉන්නේ? ඔය නිශ්ශබ්දව ඉන්න අය තමයි දැන් අසහනේ. අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩ වැදුනා දැන් හැමදාම ගෙදර එන්නේ ඔළුව අවුල් වෙලා එනකොටම දැන් වයිෆ්ගේ මූණ බලන්නේ නැහැ ළමයාගේ මූණ බලන්නේ නැහැ කොහෙද බලන්නේ මිදුල දැන් එනකොට මිදුල පේන්නේ මගේ නිතගත සිත වෙහිසු රහස එළියුණා හිතේ ශක්යක් ඇති වුණාම හිතට අවිශ්වාසයක් ඇති වුණාම ඇස් දෙකට වෙහෙසයි හිතට වෙහෙසයි ශරීරයට වෙහෙසයි අසහනේ නිින්ද යන්නේ නැහැ ගැස්සිලා ඇහැරෙනවා හීන පේනවා වයිෆ් යනවා දකින්නවා එන කේස් කොට මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා අන්තිමට කේස් එක මා පොඩි එක මගේ මසෙර පිටක දාගෙන ඇවිදිනවා මම්මයි ඇවිල්ලා තියෙන්නේ මම මේක කිව්වහම මේ කියන්නේ අපි කොච්චර මේක ඇලිලා ඉන්නවද කියලා කියනවා නම් ඊයේ වෙලද මට එකෙක් කියනවා ඕක දැනගෙනම වයිෆ් පුතාව ඇවිත් දෙව්වද දන්නේ නැහැලු. ඒර පුතේගේ ධම්මලා. ඒක විනාශ කරගන්න කැමතිම නැහැ.
තවත් කෙනෙක් කියනවා දැන් ඒකලු මිදුලට ටයිල් අල්ලන්න. ඉස්සර වැලි මිදුලනේ දැන් අර ගල් අල්ලනවා. එතකොට දෙරෙප්පුවටි වෙන්නේ. මිනිස්සුන්ට තමුන්ගේ හිත හදාගන්න බැරි වුණොත් ජීවිතේ කිසිම දෙයක් හදාගන්න බෑ. කිසිම දෙයක් හදාගන්න බෑ. දැන් අපි කිව්ව රැකලා අතටම අහුණා කියලා දැන් මොකද කරන්නේ? නිකන් කියන්න. අර ඉති සහජ විදිහ ඔක්කොම ඉතින් අහුණා කියමු. මොකද කරන්නේ දැන්? ගෙදර ගිහලා කල්පනා කරලා බලන්න මොකද කරන්නේ? කරන්න කිසිම දෙයක් නැහැ. ඒකේ මට ආදරේ නැත්තම් ඒකේ මට හොරෙන් යනවා නම් ඒක මට වංචා කරනවා නම් මම හිතනවා මට ගහලා ඒ ඔක්කොම කළා ඒ මොකුත් කරලා වැඩක් වෙන්නේ නැහැ. අපිට ගහන්න පුළුවන්. මරන්නත් පුළුවන්. ඔය ඔක්කොම පුළුවන්. හැබැයි සත්ත පහකට වැඩක් වෙන්නේ නැහැ. මගේ ගත නෙත සිත සැමසෙන්නේ නැහැ. ප්‍රේම කීර්ති දල්විස් හරිම ලස්සනට ඒ විශිෂ්ට අත්දැකීම මෙසේ වචනගත කරා.
සතු එකම සුවේ ඒ සර පහරක වෙලෙනු පෙනේ මේ ලොව මා සතු ඇ සතුවේ නෙතු අසල්වාසිය කුසොයනු පෙනේ අපි ගොඩාක් ඉමෝෂනල් වුණහම අපි ගොඩාක් ආදරය වුණහම අපි කියනවා ඔයා මගේ ඇස් දෙක කියලානේ කියලා තියෙනවා මගේ බැන්දට ඉස්සෙල්ලා හරි කියලා නැද්ද ජීවිතයම සතු එකම සුවේ හේසල පහරක වෙලෙනු පෙනේ මගේ එකම සතුට මගේ ජීවිතයම සන්තෝෂය මට දැන් ඒකට ඊතලවලින් විඳිනවා වගේ දැනෙනවා මේ ගීතය සත්‍ය අත්දැකීමක් පදනම් කරගෙනයි ලියවෙන්නේ සත්‍ය සිදුවීමක් තමුන් ගෙදර එනකොට තමුන්ගේ බිරිඳ වෙනත් පිරිමියෙක් එක්ක යහනේ ඉන්නවා දැක්කම ඒ ස්වාම පුරුෂයා තුළ ඇතිවෙච්ච සිතුවිලි සමුදාය තමයි මේ ගීතයට අන්තර්ගත වෙලා තිබෙන්නේ මම මේ ගීතේ විග්‍රහ කරන්න ගිහිල්ලා අපේ මිනිස්සු කොහොම කෑලි කෑලිනේ ඔක්කොම දැන් කෑලි අරන් ගහන්නේ එහෙම මේක සම්පූර්ණ එක නැතුව මේ ගීතය සත්‍ය අත්දැකීමක් කියලා මම ප්‍රේම ගීති දල්විස්ගේ මේ විරිඳට මට ගැහුවා කියලා ලොකු කේස් එකක් ආවා මට මං කිව්වේ නෑ මේක ප්‍රේම ගීති දල්විස්ගේ සත්‍ය අත්දැකීමක් කියලා මේක ලිව්වේ ප්‍රේම ගීති දල්විස් මේක සත්‍ය සිදුවීමක් කාගෙද කියලා හොයන්න යන එක මගේ වැඩක් නෙමෙයි. ඉතින් අරුම් හොයලා මම මොකද කරන්නේ? දැන් අපි ඕන එක එපා එක ඔක්කොම හොයනවා. ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ. නමුත් මේක සිංහල ගීත සාහිත්‍යයේ එකතු වෙච්ච විශිෂ්ට ගීතයක්. නිකන් ගීතයක් විතරක් නෙමෙයි. පෞල් ජීවිත අද විනාශ කරන කාලකන්ණි වෙන අපේ මිනිස්සුන්ට පුදුම උත්තරයක් දෙන තැනක්. සඳකෙන් වැසිලා අඳුරේ තිලා ගනඳුරු රැ තනි කම නැ සොයා එන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි මෙයා කියනවා හඳ පායපු රාත්‍රී වලාකුළු වලින් ඒ හඳ එළිය වහගන්නවා නම් හොඳයි තරු වහගන්නවා නම් හොඳයි මගිට මේ එළිය මේ හඳේ එළිය තමයි ඔහු මේ දර්ශනය දකින්නේ මේ හඳේ එළිය මට නොපෙනෙනවා නම් හොඳයි මගේ එළිය අද ඔබ පමණි අන්ධකාරයට කියනවානේ අන්ධකාරය තමයි අද මගේ එළිය මට මගේ ඇස් දෙක මේවා පේන්න ඕනේ නැහැ ඇයි ජීවිතයම සතු එකම සුවේ ඒ සර පහරක වෙලෙනු පෙනේ මේ ලොව මා සතු ඇ සතු ඒ නෙතු ඔයා මගේ ඇස් දෙක කියන කෝට ඇත්තම කාගෙද ඇස් දෙක කියන ඔයා මගේ ඇස් දෙක කියලා කියනවා එහෙම කිව්වට කාගෙද ඇස් දෙක මගේද යාගෙද ඔච්චර හා යාගෙද එතකොට ඒ ඇස් දෙක බලන්නේ යාට ඕන අය තිහා ඒ ඇස් දෙක මගේ කියලා මං කොච්චර කිව්වත් ඒ ඇස් දෙක එයාගේ නේද මේ ලොව මා සතු හරි ඈ සතු ඒ නෙතු මගේ ඇස් දෙක හැබැයි ඈ සතු ඇස් දෙක ඒක මං මගේ කියලා කියාගන්න හැදුවට ඈ සතු ඒ නෙතු අසල්වාසී කුෂොයනු පෙනේ වෙනෙන්නේ තියා බලනවා දැන් මේක නවත්තන්න පුළුවන්ද අපිට ඕන නම් පුළුවන් පීයක් කරගෙන ඇස් දෙක නාන ඉන්න පොට්ට කරනවා එතකොට බලන්න බැරි වෙන්නේ. දැන් අර මොකද ඔබට හම්බෙන්නේ? මොකද ඔබට හම්බෙන්නේ? මොකුත් හම්බෙන්නේ නැහැ. මොකුත් හම්බෙන්නේ නැහැ. කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. මේ පුත්කලයා විශිෂ්ට උත්තරයක් දෙනවා අපේ ජීවිතවලට. මා නැත අන්සතු සිත් විඳලා දැතම බැඳගෙන හිනිමේ බලා මේ ලොව මතු දිනයක අපි වෙන්නෙමු රහස් සහස් තලයට පවරා ඔබ මට අකමැති නම් ඔය ඇස් දෙක මන් නැතුව වෙන කෙනෙක් දිහා බලනවා නම් මට බලහත්කාරයෙන් ඔබ තියාගන්න බෑ මේ ලොව මතු දිනයක අපි වෙන්නෙමු රහස් සහස් තලයට පවරා දැන් ඔබල රස්සාව කරන කම්පැනි එකක් කරන බිස්නස් කරනකොට ප්‍රොෆිට් ගැන කතා කරනව නේද
ප්‍රොෆිට් ගැන කතා කරනවා හරි හරි කොස්ට් කටින් නේ දැන් ඒක බොහොම පැහැදිලිව කතා කරන දේවල්නේ දැන් මෙතන එහෙම කේස් එකක් තියෙනවා කොස්ට් කටින් කරලා ප්‍රොෆිට් එක වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවා මේ ලොව මතු දිනයක අපි වෙන්නෙමු හරි මට කැමති නැත්තම් ඔබට අරුව නම් ඕනේ හරි මමට හොරෙන් යනවා නම් මේ ලොව මතු දිනයක අපි වෙන්නෙමු රහස් රහස් තලයට පවරා මේක අපි දෙන්න විසඳගමු අපි දෙන්න මේ විසඳගමු දැන් අපේ උන්ට එහෙම බෑ අපේ උන්ට ප්‍රොෆිට් කරනවා කියන එක තේරෙන්නෙම නැහැ එකතු වෙලා ලෝය කෙනෙක් අල්ල ගන්නවා හම්බ කරපු ඔක්කොම ලෝයට ගෙවනවා අවුරුදු ගානක් යනවා ලෝය කෙනෙක් ලේසියෙන් දික්කසාද වෙන්න දෙන්නේ නැහැ පළවෙනියෙම මොකද උගුරු කේස් එක අවුරුදු පහකට අදින්න ඕනේ මොකද මිනිහා ඩක් ගාලේ එන කේස් වලින් ජීවත් වෙන්නේ එතකොට අවුරුදු දෙකක් විතර දෙන්නට කවුන්සලින් කරනවා වෙන් වෙන්න දෙන්නේ නැතුව හැබැයි ගාන ගෙවන්න ඕනේ දෙන්නම කේස් එක ෆයිල් කරන අවුරුදු දෙකකට විතර පස්සේ ඊට පස්සේ කේස් එක පහක් හයක් වම අදිනවා හරි එතන ජීවිත කාලෙම හම්බ කරපු ඔක්කොම ලෝයට ගෙවලා මුන් දැන් අන්තිමට ඩිවෝස් වෙනවා එහෙම නැතුව මේ ලොව මතු දිනයක අපි වෙන්නෙමු රහස් රහස් තලයට පවරා දික්කසාද නඩු අහන උසාවියක පිටිපස්සේ බංකුවේ ගිහලා වාඩි වෙලා අහගෙන ඉන්න මොන තිරසංකමක් කියලා ඔබට දැනෙයි මගෙත් එක්ක හිටපු ගෑණි මගෙත් එක්ක හිටපු මිනිහා ගැන ෆොටෝ අරගෙන වොයිස් කට්ස් අරගෙන සාක්ෂි අරගෙන කරුණු එකතු කරගෙන මෙහෙමයි හිටියේ අරේ ගිය අරුත් එක්ක මෙහෙම කියලා තනි කර ආත්මේ නැති කර සල්ලි ගෙවල එක නේ ගෙවල නැති කරන්නේ දැන් ඔය හැම හියරින් එකකටම ගෙවන්න ඕනේනේ ගෙව ගෙව පිරින්දට මඩ ගහනවා ගෙව ගෙව ස්වාම පුරුෂයන්ට මඩ ගහනවා මඩ ගහලා ආත්ම ගෞරවය මානසික තෘප්ති සියලු දේ නැති කරගෙන ජරා ජීර්ණ කසන මානසිකත්වයක් ඔළුවේ දාගෙන ඊට පස්සේ තියෙන සල්ලි ටික ඔක්කොම නඩුවට වියදම් කරලා ඩිවෝස් වෙලා කාල කන්නි ලෙස මැරිලා යනවා එහෙම වෙන්නත් ගොඩක් පවුල් අපේ රටේ තියෙන සිස්ටම් එක සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ අවුරුදු 2000කට ඉස්සලා චීන ක්‍රමයක් තිබුණා මම ලෙඩ වුණොත් මගේ වෛද්‍යවරයා මට ගෙවන්න ඕනේ. මම සනීපෙන් ඉන්නකොට මම වෛද්‍යවරයාට ගෙවන්න ඕනේ. දැන් දැන් මම ලෙඩ වුණාම මම ડોක්ටර්ට ගෙවනවා. මම ලෙඩ වුණාම මම ડોක්ටර්ට ගෙවනවා. ඒ නිසා ડોක්ටර්ගේ ප්‍රාර්ථනාව මොකද්ද? හා? මම ලෙඩ වුණාම නම් ડોක්ටර් ආදායම එන්නේ ડોක්ටර් බලාපොරොත්තු වෙනවා මම ලෙඩ වෙන එක. හැබැයි මම ලෙඩ වෙනකොට ડોක්ටර් මට ගෙවන්න උනොත් මොකද ડોක්ටර් කරන්නේ? ડોක්ටර් කොහොම හරි මාව ලෙඩ නොවි තියාගන්න තමයි මහන්සි වෙන්නේ. දැන් ඔය ඉන්ෂුරන්ස් ක්‍රමයේ වගේ. ඒ කියන්නේ මමයි කලින් ගෙවන්නේ. මමයි කලින් ගෙවන්නේ. මට ලැබෙන රැකවරණයට මම ගෙවනවා. ඒ වගේ දොස්තර මාව හොඳින් තියනවා මම දිගටම ගෙවනවා හොඳින් තියනවාට. මේක චීනයේ තිබිච්ච ක්‍රමයක් ගැන මම කියන අවුරුදු 2000කට ඉස්සෙල්ලා. තේනවා ඔබට කියන දේ? දැන් අපි හදාගෙන තියෙන ක්‍රම ඇතුලේ අපි පරාද වේගෙන යනවා. අපි පරාද වේගෙන යනවා. ආදරේ බලෙන් දිනන්න පුළුවන් දෙයක්ද? බෑ. ආදරේ බලෙන් දිනන්න බෑ. ජීවිතේ කිසිම දෙයක් බලෙන් ලබා ගන්න බැහැ බලෙන් ලබා ගන්න බැහැ ඒක ඔබේ පවුලටත් අදාළයි ඒක ඔබේ ආයතනයටත් අදාළයි ඒ නිසා ඇමරිකාව වගේ ලොකු රටවල් වාණිජ රැල්ලේ දියුණුවට ගිය රටවල් ඒගොල්ලන්ගේ සමාගම් ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනකොට ඒගොල්ල සමීක්ෂණ සිදු කරුවා රිසර්ච් කරලා හෙව්වා ඇයි අපි වැටෙන්නේ කියලා මෑත කාලීනව ඔවුන් සොයා ගන්නවා පාලක පක්ෂය සහ සේවක පක්ෂය අතර විශ්වාසය පළුදු වෙනකොට සැකය ඇති වෙනකොට මේ කම්පැනිස් කඩාගෙන වැටෙනවා ඒ නිසා අද වෙනකොට ලෝකෙ ලොකු ප්‍රවණතාවයක් තිබෙනවා මම සන්තෝෂෙන් කියන්න ඕනේ මේ වෙනකොට අපි ලංකාවේ මේ ප්‍රයිවට් සෙක්ටර් එකට සම්බන්ධ ගොඩක් ආයතනත් එක්ක වැඩ කරනවා මට පේනවා මේ ප්‍රවණතාවයේ ශීක්‍රින් අපේ රට තුළ දැන් ඇතිවෙගෙන එනවායි කියලා පුද්ගලික අංශය තුල පුද්ගලික අංශය තුල මම මෙහෙම කියද්දිත් මේක ඇතුළේම ඉන්න පුළුවන් කාපාලුවෙක් වාඩි වෙලා ඒ කියන්නේ
තෝ මොනවද දන්නේ අපේ කම්පැනි ගැන කියලා. මම මේ වචනේ එහෙමම පාවිච්චි කරනවා. මොකද එහෙම විස බීජ විසින් තමයි අපිව නැති කරන්නේ. පම්ප් කරනවා. මේ වගේ කාලකන්ණි සිතුවිලි තියෙනකන් අපිට නැගිටින්න බැහැ. නමුත් අද මම පැහැදිලිවම දන්නවා අද මම තාම රජයේ ආයතනය පිළිබඳව කතා කරන්නේ නැහැ අපේ රටේ. නමුත් private sector එක පුත්කලික අංශය විශාල උත්සාහයක් දරනවා තමුන් ළඟ වැඩ කරන සේවකයව සන්තෝෂ කරලා හැකිතරම් ඔවුන්ට අවශ්‍ය කරන දේ ලබලා දීලා මේ බැලන්ස් එක තියාගන්න ගොඩාක් අද ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. garment factories කියලා කියනකොට අපි garment factories ලංකාවට ආපු කාලේ garment factories කියන්නේ මිනිසුන්ගෙ තිබිච්ච ආකල්පය අද ඇත්තක් නෙවෙයි. ඒ දවස්වල කියන්නේ garment කෑලි. අපි එහෙම මහ ආහාර මානසිකත්වයක් අපේ රටේ උගේ තියෙනවනේ. garment කෑලි. අර රුපියල් 1000ක් පඩි දීලා ජනසවියට ගුරුවරුම බඳව ගත්තානේ ඒ දවස්වල. ඒ කියන්නේ රස්සා නැති. එතකොට උන්ට කියන්නේ 1000 කෑලි. මේ කියන්නේ සම්පූර්ණ උන් කියන්නේ. උන්ට කියන්න තියෙන්නේ කෑලි කෑලි කියන්නේ. මේ කුපාඩි මානසිකත්වයේ නැති වෙනකන් අපිට නැගිටින්න බෑ. අපිට නැගිටින්න බෑ. මැද පෙරදිග වහල් සේවයට ගිහිල්ලා ඔය රට ගැන සිංහල ජාතිය ගැන බොහොම කැක්කමකින් කතා කරන අයට මම කියන්නේ සිංහල ජාතිය රැකගන්න ඔච්චර කැක්කමක් තියෙනවා නම් අපේ රටේ ගෑනුන්ව මැද පෙරදිග අරින එක නවත්තන්න ඉස්සෙල්ලා වැඩ කරන්න. මම මේක බොහොම විවෘතවම කියනවා දේශහිතේශීන්ට. මේවා කිව්වම තද වෙන්න පුළුවන්. උන්ට පුළුවන් ඉන්ටර්නෙට් එකට කුණු වර්ප කියන්න විතරයි. පට්ට කුණු වර්පෙන් මැරලා ගාය හෙට. ඒකට කිසි ප්‍රශ්නයක් නෑ. රට හදන්න නම් අපි එකතු වෙන්න ඕනේ මේ පාහර වැඩ නවත්තන්න. මේව නවත්තන්න. අපේ රටේ අම්මලා රුපියල් 30,000ක පඩියට මැද පෙරදිග යනවා. මැද පෙරදිග ගෙවල් වල වැඩ කරන 30,000ක පඩියකට. එතකොට මට ගෙදර ඉඳගෙන ස්වාම පුරුෂයා බිරිඳ එක්ක දරුවොත් එක්ක ඉඳගෙන ළමයි එක්ක පවු ජීවිතය ගත කරන ගමන් වැඩට යන්න එන්න නම් මේ අපේ පුත්කලික ආයතන නැගිටින්න ඕනේ. මේ garment factories වහිච්චේව ආපහු අරින්න ඕනේ. ලංකාවේ කීයක් වැහුවද මේව අරින්න ඕනේ. මම ඊයේ ඒ වගේම තව එක ආයතනයකට ඊයේ මම ගියා. ඔවුන්ට ඔවුන් යටතේ ලංකාපුර ඔවුන්ගේ තියෙන ඒ මේ කම්පැනි එකේ ඔක්කොම සේවකයෝ ඉන්න 80,000ක් ඉන්නවා. 80,000ක් ඉන්නකොට මේ රටේ ඒ එක්කෙනෙක් හතර දෙනෙක්ව ජීවත් කරවනවා නම් නේද ලක්ෂ 3,000,000ක් නිකම් මෙතන මේ රටේ ජීවත් වෙනවා. ලක්ෂ 3,000,000ගේ ජන ජීවිතයට බලපානවා. එතකොට ඒගොල්ලෝ ලංකාවේ ඉන්නේ. හොඳට මතක තියාගන්න මේ වගේ ආයතන මේ වගේ ප්‍රයිවට් සෙක්ටර් එකේ මේ වගේ සමාගම් අපේ රටේ වැටෙන්න දෙන්න එපා. මොකද චීනය, වියට්නාමය වගේ රටවල් වල, බංග්ලාදේශ වල අද ශ්‍රමය ඉතාම අඩු මුදලට තියෙනවා. මේ ලේබර්. ඒ නිසා ගොඩාක් මෙහෙන් දේවල් අරගෙන යනවා එළියට. හැබැයි අපේ රට ඇතුලේ අපි ඉන්වෙස්ට් කෙනෙකුට චීනයට ගිහිල්ලා එහෙම තමයි වියට්නාමයට ගිහිල්ලා බංග්ලාදේශයට ගිහිල්ලා ෆැක්ටරි එකක් අරිනවට වඩා මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ කැපවීමයි ඒ වැඩවල තියෙන ක්වොලිටි එකයි කම්පැනි එකට තියෙන ආදරෙයි ඒ ගනුදෙනු කරන්න තියෙන කැමැත්තයි වර්ධනය කරන්න පුළුවන් නම් හරි විදිහට ඔබ දන්නවා ඒ දේ හරියට කරන්න පුළුවන් නම් අර ප්‍රොෆිට් එකට වඩා මේ මිනිස්සු ඒ දිහා බලනවා. අපේ රටට ඉන්වෙස්ටර්ස්ලා ඉන්නේ නැත්තේ ඇයි? මේ රටවල් වල තියෙන අස්ථාවර බව, සේවක උද්ඝෝෂණ, ආණ්ඩුවල තියෙන විවිධ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. මේවත් එක්ක ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට එන්න බයයි ගොඩක් වෙලාවට. අපිට වගකීමක් තිබෙනවා. ඔබේ ආයතනයේ කී දෙනෙක් ඉන්නවද? 350? 250. එතකොට දැන් ඔබේ ආයතනයේ ඉන්න 250 එකට එක්කහු වෙලා මේ ඉන්වෙස්ටර්ව ආරක්ෂා කිරීම ඕගොල්ලන්ගේ ප්‍රධාන කාර්යයක් බවට පත් කරගන්න ඕනේ. මේක පළවෙනි කාර්යාවක් හන්ද ගේන්න ඕනේ.
හොඳට මතක තියාගන්න මේක විපාකේ ඔබට දැනෙන්නේ මේක මහපු දවසට මම මේ කම්පැනියට කඩේ යනවා නෙමෙයි මම ලොකු සිහිනයක් දකිනවා මම අවංක ලෙසම මෙවැනි කිසිම වැඩසටහනකින් මම එක සතපහක්වත් මම ගන්නෙ නැහැ මේ සියලුම දේවල් සඳහා ඔබ ලොකු වියදමක් කරා කියලා මම දන්නවා මේ සංගීත කණ්ඩායම් ශබ්ද විකාශන යන්ත්‍ර මේ දේවල් වලට ඔබ වියදම් කළා නමුත් මම පෙට්‍රල් ගහන්නවත් සල්ලි ගන්නෙ නැහැ ඔබේ ආයතනයේ හේතුව මම මේ කාර්ය කරන්නේ මේ රට ගොඩනගන්න තියෙන මගේ ඇතුළේ තියෙන කැක්කුමක් නිසා මම ජීවත් වෙන වියදම මම හොයා ගන්නවා වෙනම මම ලංකාව විතර නෙමෙයි ලෝකේ රටවල් 30ක් පුරා දවල් රෑ මම ඇවිදින්නේ මම මැරෙන්න ඉස්සෙල්ලා මගේ ජීවිතයේ ඉතුරු කාල පරිච්ඡේදය මේ රටට ආදරය කරන මිනිස්සු ටිකක් ගොඩනගන්නට මේ රටට ආදරය කරන මිනිස්සු ටිකක් ගොඩනගන්නට මේ රට ගැන හිතන මිනිස්සු ටිකක් ගොඩනගන්නට අපේ දරුවන්ගේ හෙට දවස හදන්න අපේ කාලය ඉවර වෙගෙන යනවා මේ ආයතනේ නැති වෙන්න දෙන්න එපා අපේ රටේ ඔබ හිතන්න එපා ඒක නැති වෙන්න අවස්ථාවක් නැහැ කියලා මොකද මේ රටේ ඕන තරම් ඒ වගේ ලොකු ආයතන වහලා නැද්ද ගාමන් ෆැක්ටරිස් වැහුවේ නැද්ද ගාමන් කාලි කියලා අපහාස කරුවට අද කී දෙනෙක් අපාදුක් විඳිනවද ඇමිලි පිටියේ එක අනාථ නිවාසයක ඉන්නවා අවුරුදු 6 ඉඳලා අවුරුදු 13 විතර යනකම් ගෑන් ළමයි දූෂණය වෙච්චි right දූෂණය වෙච්ච ගෑන් ළමයි ඒ අතරින් 3 දෙනෙක් ඉන්නවා අවුරුදු 11 12 13 වගේ ඒ 3 දෙනාට බබාලා හම්බෙලා ඉන්නේ රේප් කරලා කවුද තාත්තා තමුන්ගේ තාත්තා දූෂණය කරලා මේ හම්බෙලා ඉන්න ළමයි තාත්තගේ හොයාගෙන යනකොට අම්මලා ඉන්නේ මැද පෙරදිග ආර්ථික ප්‍රශ්නේ විසඳන්න අම්මා රට යනවා මහ විනාශයන් ගොඩක් අද 154ක් ළමයින්ට ලංකාවේ අම්මලා නැහැ 154ක් ළමයින්ට අම්මලා නැහැ අද අපේ රටේ ඔබ පින්දෙන්න ඕනේ ඔබ ස්තුතිවන්ත වෙන්න ඕනේ හැම උදේකම ඔබට මේ ආයතනයේ රස්සාව ලැබිච්ච එකට මම මේක කියන්නේ ඔබට තිබෙන ආදරය නිසා රටට තිබෙන ආදරය නිසා මගේ ලොකු සීනියක් තිබෙනවා ලොකු ඉලක්කයක් තිබෙනවා අඩු තරමේ තව අවුරුදු 10කදී අපේ රටේ අම්මලා මැද පෙරදිග යන එක අපි නතර කරන්න ඕනේ මැද පෙරදිග යන එක නතර කරන්න ඕනේ මොකද අම්මා අහිමි වෙන දරුවා මේ රට තුල විනාශ වෙනවා මේ රට තුල විනාශ වෙනවා ඔබ මේ ආයතනයේ ඉඳගෙන රුපියල් 30,000ක 40,000ක පඩියක් ඔබ ගන්නවා මේ රටේ ඉඳගෙන අද මිඩ්ලිස් යන අපේ අම්මලා පඩිය රුපියල් 30,000යි සාමාන්‍ය උපරිම 40,000යි ගන්න පුළුවන් ගෙදර නෙමෙයි ඉන්නේ අවුරුදු ගානක් වෙන් වෙලා මිනිහත් එක්ක නෙමෙයි ළමයි එක්ක නෙමෙයි ගෙදර එන්න හම්බෙන්නේ නැහැ එතන මිනිස්සු පිට යනවා බොනවා පවුල් ඉවරයි දරුවෝ අනාථ වෙනවා ගෙවල් ඇතුලේ තාත්තගේ යාළුව ඇවිල්ලා බීලා ළමයිව දූෂණය කරනවා මේ සියලු කාරණා සිද්ධ වෙන්න හේතුව අපේ අම්මලා ගේ අත ඇරලා ආර්ථික යුද්ධ දිනන්න පිටරට ගියේ එක ඒ නිසා කොල්ල කොරියාව යන එකට මම විරුද්ධ නැහැ බඳින්න ඉස්සෙල්ලා කොල්ල පිටරට ගිහිල්ලා අත්දැකීම් ලබලා හම්බ කරලා ඒකට කමක් නැහැ පවුල් පිටින් අද right පවුල් පිටින් විදේශ රටවල රැකියා කරන අය ඉන්නවා එංගලන්තේ ඕස්ට්‍රේලියාව නව සීලන්තේ වගේ රටවල් ඇමරිකාව වගේ රටවල් වල පවුල් හැටියට පදිංචි වෙලා ඉන්න අය ඉන්නවා මම කතා කරන්නේ ඒක ගැන නෙවෙයි මම කතා කරන්නේ අම්මල රට යන එක ගැන ඒක වහාම නතර කළ යුතුයි ඒක නතර කරන්න මෙවැනි සමාගම් අපේ රටට අත්‍යවශ්‍යයි කියලායි මම කියන්නේ දැන් මේ දවස්වල ඒකට මගෙත් එක බොහෝ දිනක් දැන් ලොකු ගැටුමක් ඇති කරගෙන තිබෙනවා මං හරි ආසයි ගැටුම් වලට මොකද ගැටුමක් ඇති වෙනකොට මිනිස්සු නිකන් ඉන්නේ කල්පනා කරනවා ඒ නිසා මං කැමතියි අර ගමන් නිකන් මොකක් හරි විසි කරගෙන යන්න ඇවිස්සෙන්න ඉතින් එතකොට නිකන් ඉන්නේ රටක් නැගිටවන්න ඕනේ අපිට ගහලා හරි ගමන් නැ මුන් නැගිටලා ඉන්නවා දැන් දොස්තරලා වැඩ වර්ජනය කරනවා ලෙඩ්ඩුන්ගේ ජීවිත බිල්ලට දීලා මේකට කිසිම කෙනෙකුට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ මෙලෝ හතරක් ගන්නදි තරණ කොල්ල බයිලා කියනවා මගෙත් එක්ක
උන්ගේ අරගලය ගැන. අරගලයට ජනතා ආශිර්වාදයක් ඕනේ. ඉස්පිරිතාලේ ලෙඩ ඇදේ මැරෙන්න දඟලන්නේ මගේ බිරිඳ නම්, මගේ දරුවා නම්, මගේ අම්මා නම්. ඒ අරගලය දිනන්න එයාගේ ආශිර්වාදය මට ඕනේ. වෛද්‍යවරු වෛද්‍යවරු තමුන්ගේ අරගල දිනා ගන්න ඕනේ. ඉස්පිරිතාලේ ලෙඩාගේ ජීවිතේ බිල්ලට දීලා නෙවෙයි. මොකද මුන් ඉල්ලීම් ඉල්ලන ඔය පාදක එකෙක්වත් මේ ඉස්පිරිතාලවල බේත් ගන්න එන්නේ නැහැ. එහෙනම් මුන් අරගල කරන්න ඕනේ. මුන්ට එයාපෝට් යන්න දෙන්න නැතුව බ්ලොක් කරන්න ඕනේ කටුනායක් ගිහිල්ලා. මම මුන්ගේ බොරුව පෙන්නන්නේ. දැන් මේවට වග කියන්න ඕන අය යන්නේ මවුන්ට් එලිසබෙත් අරෙමෙ පිටරටවල් වලට යනවා නම් දැන් ඔය උද්ඝෝෂණය කරන්න ඕනේ කොහෙද? කටුනායක පාරවලස් කරලා. ඊළඟට කොහොමද උද්ඝෝෂණය කරන්න ඕනේ? ඔය එකකටවත් මෙහෙ මෙහෙත් කරන්නේ නැහැ. එහෙමයි. දැන් අපි කරන්නේ ඒක නෙමෙයි. ඔය කොහෙටවත් යන්න බැරුව බස් එකේ ඉඳලා අනුරාධපුරේ ඉඳලා කොළඹ ඇවිල්ලා ඊයේ රෑ ඉඳලා ඇවිල්ලා බෙහෙත් පෙත්ත ගන්න පොලිමේ ඉන්න අම්මටයි මුන් මේ ගහන්නේ. ඒ දරුවා හම්බෙන්න ඉන්න අම්මට ගහන්නේ. ඩෙන්ගු හැදිලා මැරෙන්න පණා දෙන දරුවාට ගහන්නේ. ඒ ජීවිත බිල්ලට දීලා අත්‍යවශ්‍ය සේවා කරනවලු. මේකට මට මේ පාසලෙන් කියලා මදි. අත්‍යවශ්‍ය සේවාව මොකක්ද කියලා. රටක් විනාශ කරන්න මේක හොඳටම ඇති. වෛද්‍යවරු මේ වෙලාවේ තමුන්ගේ වර්ජනය දියත් කළ යුත්තේ දෙගුණයක් වැඩ කරලා මේ වෙලාවේ රටේ ඩෙන්ගු උවදුර ඇවිල්ලා තියෙනවා. ඩෙන්ගු වලින් රටේ මිනිස්සු මැරීගෙන යනවා. මේ මගෙත් එක්ක කෑම කන දරුව හෙට මැරෙනවා. මෙවැනි තත්ත්වයක් තිබුණා යාපනයේ යුද්ධ වෙලාවේ. අද වඩාගෙන ඉන්න දරුව හෙට මල කඳක් හැදිලා හම්බෙනවා. අද අම්මට තුරුලා ඉඳගෙන නැගිටිනකොට අම්මා බැරිලා එහෙම තත්ත්වයක් තිබුණා. දැන් ඩෙන්ගු රෝගය නිසා අපිට මේක අත්දකින්න සිද්ධ වෙලා තියෙනවා. මේක දැනෙන්නේ නැති වෙයි එකෙක් මැරිච්ච නැති උන්ට සමහර විට. නමුත් අපේ රට ඇතුලේ මේ තියෙන ඛේද වාචකය ගැන අපි තේරුම් ගත යුතුයි. අපේ අයිතිවාසිකම් සිද්ධ වෙන අසාධාරණකම් සාකච්ඡා කිරීම සඳහා අසරණ මිනිස්සුන්ගේ ජීවිත පාවිච්චි කිරීම අපි නතර කරන්න ඕනේ. අන්තිම සටන වෙලාවේ ප්‍රභාකරන් තමුන්ගේ ජීවිතේ බේරගන්න අහිංසක දෙමළ මිනිසුන්ව මිනිස් පවුරක් හැටියට භාවිතා කරන්නේ නැතුව තමුන්ගේ ජීවිතේ පරදවඩ තියලා බාර වුණා නම් අද ප්‍රභාකරන් ගැන සිංහල මිනිස්සු පවා ඊට වැඩිය ගෞරවෙන් කතා කරනවා කියන එක මම ඔබට කියන්නටම ඕනේ. මොකද එතනදී දෙමළ මිනිස්සු පවා කලකිරුණා. උන්ගේ පැවැත්ම සඳහා අපිව බිලි දෙන එක මුන්ට ප්‍රශ්නයක් නැහැයි කියන තැනට ඇවිල්ලා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබේ ආයතනය ඇතුලේ ඔබට අසාධාරණකම් වෙනවා ඇති. මොකද විශාල ආයතනයක් වෙනකොට හැමතිස්සෙම අඩුපාඩුකම් ඕන තරම් තිබෙනවා. ඒව හදාගන්න එකපාර බැරි වෙන්නත් පුළුවන්. නමුත් කවදාවත් ආයතනයට විරුද්ධව කතා කරන්න එපා. ආයතනයට විරුද්ධව එක සිතුවිල්ලක් උපද්ද ගන්න එපා. ඔබේ ආයතනයේ ප්‍රධානීන්ට විරුද්ධ සිතුවිලි වලට ඉඩ දෙන්න එපා. ආදරය ගැන, මෛත්‍රිය ගැන, යහපත ගැන, පොසිටිව් එනර්ජි ගැන විශ්වාස කරන්න හැමතිස්සෙම. ඔබට වරදක් සිද්ධ වෙනවා නම් ඒක වෛරයෙන් තරහෙන් තොරව කලකිරීමෙන් තොරව ඒ යහපත සාධාරණේ ඔබට ඔබේ ආයතනය ඇතුළේ ලබා ගන්න පුළුවන් කියන දැඩි විශ්වාසයට ඉස්සෙල්ලාම ඇතුල් වෙන්න. ඉස්සෙල්ලාම එතනට ඇතුල් වෙන්න. කලකිරෙන්න එපා. කලකිරෙන්න එපා. හැමදාම උදේ ගෙදරින් එනකොට ඔබේ ආයතනයට ආශිර්වාද කරන්න. හැමදාම උදේ ගෙදරින් එනකොට මාව ජීවත් කරවන මම ඒකයි ඔබට මේ පිටරට යන අම්මල ගැන විශේෂයෙන් කිව්වේ. ඔබ පින් දෙන්න, ඔබ දෙවියන්ට ස්තුති කරන්න, ඔබ අදහන ආගම හැටියට ඔබ කැමති විදිහකට මේ දේ කරන්න මට මේ රටේ ඉඳ ලැබිලා තියෙනවා. මම මේ රටේ ඉඳගෙන හම්බ කරනවා. මම මගේ දරුවෝ ටික බලන්න හැන්දෑවට යනවා. සුමානෙක තරක් සතියන්තවල මම මගේ පවුලත් එක්ක ඉන්නවා. මම ඒකට කෑම ටික කනවා. ඒ ජීවිතේ මට උරුම කරලා දුන්නේ මේ ආයතනය. ඒ ආයතනයට දෙවියෝ ආශිර්වාද කරන්න ඕනේ. ඔබ අදහන ආගමක් කියලා ආශිර්වාද කරන්න. හැමදාම උදේට ගෙදරින් එනකොට තමුන්ගේ ආයතනයට සෙත්පතලා ආශිර්වාද කරලා එන්න ඔබ පුරුදු වෙලා තියෙනවද කියලා මම ඔබෙන් අහනවා. ඒක පුරුදු වෙලා මේ ආදරණීය සිතුවිලි, මේ ආදරණීය ආශිර්වාදය ඔබ ආයතනයට දෙනකොට ඒ ආයතනය දරා ගන්න බැරි තරම් දියුණු වෙනවා. ඒ දියුණුව ඔබට ආශිර්වාදයක් වෙනවාමයි. මම ඔබට කතා කරන්නේ පාලක පක්ෂය වෙනුවෙන් නෙමෙයි. මම කතා කරන්නේ සමස්ත ප්‍රජාව ගැන
හිතලා අපි පරදින්නේ අපි අසුභවාදී නම් මූ දෙමලා මූ තම්බියා දැන් කියන්නේ කවුද එහෙම කියන්නේ මමනේ කියන්නේ මට සමාවෙන්නුනේ මම මේ වචන පාවිච්චි කරා නමුත් මේක තේරුම් ගන්න මට ලේසිම විදියනේ ඒ අපි කෙලින්ම එහෙම කියනවා එතන මූ දෙමලා කියලා ඔළුවේ තියන්නේ උගේද මගේද මගේ ඔළුවේ තියන්නේ මගේ ඔළුවේ තියන්නේ මූ කොරා මූ කළුයි එමේ ඔක්කොම එන්නේ කොහේද මගේ මනසේ මගේ මනසේ හැබැයි එයා කිව්වේ නැත්තම් සමහර වෙලාවට එයා දෙමළද කියලා මම දන්නේ නැහැ එයා කිව්වේ නැත්තම් සමහර වෙලාවට එයා මුස්ලිම්ද කියලා මම දන්නේ නැහැ මුස්ලිම් දන්නේ නැහැ කවුරු හරි කියනවා ඒ බාහිර දේවල් දිහා බලලා සමාජයේ කියන දේ දිහා දාලා මගේ ඔළුවට දාගන්න දේ තමයි මේ වැඩ කරන්නේ ඒ නිසා කරුණා කරලා එළියෙන් එන දේ අතුලට ගන්නවට වඩා මා තුල තියෙන බලය මා තුල තියෙන ශක්තිය අඳුනගෙන ඒක වර්ධනය කරලා මගේ ශක්තියෙන් නැගිටින ඒ ගමන යන්න පටන් ගන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා ඒ ශක්තිය ඔබේ ආයතනයට එක්කාසු කරන්න ඔබට දෙන්න පුළුවන් 100% සන්තෝෂයෙන් ඔබේ ආයතනයට දෙන්න රැකියාව ඔබේ විනෝදාංශය බවට පත් කරගන්න ඔබ කරන වැඩේ විශේෂඥයෙක් වීමේ අරමුණ ඇති කරගන්න ග්ලව්ස් නම් හදන්නේ මම ඒක එක්ස්පර්ට් කෙනෙක් වෙනවා අපේ රටේ විශේෂඥයෝ බිහි වෙනවා අඩුයි ඇයි හැම මගුලම කරනවා එහෙම නෙමෙයි ඔබ කරන රැකියාවට ඔබේ මනස පුහුණු කරන්න ඔබේ මනස පුහුණු කරන්න හැමදාකම ඒකේ දියුණුවක් ඇති කරන්න එක ලෙවල් එක නතර වෙන්න එපා එක ලෙවල් එක නතර වෙන්න එපා දැන් ක්‍රිකට් ගහනකොට දැන් බලන්න මේ පන්දු යවන වේගේ බෝලේ දකින්න හැටි ඒ හැම දෙයක්ම එක දශම ගානට තීරණය කරනවා ඒ වගේ ඔබ කරන කාර්ය ඔබ කරන කාර්ය වේගෙන් දියුණු කරන්න හැමදාම හැමදාම දියුණුවක් ඇති කරගන්න ආයතනයට එනකොට සන්තෝෂෙන් එන්න වැඩට එනකොට සන්තෝෂෙන් එන්න එතන සන්තෝෂෙන් වැඩ කරන්න ඒ කරන වැඩේ ආශිර්වාදයක් බවට පත් කරන්න මේ මම කරන නිෂ්පාදනය මම මේ කරන නිර්මාණය මේක පාවිච්චි කරන කෙනාට යහපතක්ම වෙන්න මේවල ලොකු සත්‍යතාවයක් තිබෙනවා එසේ ගොඩනගනකොට ඔබේ පුත්කලික ජීවිතය ගොඩනගෙනවා වගේම ඔබේ ආයතනය නැගිටිනවා මෙවැනි ආයතනය රට තුල බලවත් වෙනකොට මෙවැනි ආයතන රට තුල ශක්තිමත් වෙනකොට අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න මේ පෞද්ගලික අංශයට විශාල බලපෑමක් රටට ඇති කරන්න පුළුවන් මේ ඉන්වෙස්ටර්ස්ලාට විරුද්ධව අදයි හෙටයි මාරු වෙන ආණ්ඩු එක එක විකාර කරන්න හැදුවට සේවකයෝ හැටියට ඔබ එකපලට හිටගත්තුතින් ඔබ වෙනුවෙන් ආයෝජනය කරපු ඔබේ ආයතන ප්‍රධානියට අත තියන්න මේ කිසිම කෙනෙකුට හම්බෙන්නේ නැහැ ඒ වෙනුවෙන් ඔබ නැගිටින්න පටන් ගත්තාම ඒ ජනතා බලය මේ රට තුල නැගිටවලා ඒ ජනතාවගේ ශක්තිය මේ රටේ ආර්ථික ශක්තිය බවට පත් කරලා මානව වටිනාකම් ඒ තුල සම්මත්ද කරලා යහපත් රටක් අපි ශ්‍රී ලාංකිකයින් කියන විශිෂ්ටත්වය ඔබේ ජීවිතයෙන් ඔබට එළියට ගේන්න පුළුවන් නම් හෙට මේ රට වෙනස් කිරීමේ මහඟු කාර්යය ඔබට කරන්න පුළුවන් ඔබේ ආයතන ප්‍රධානියෙ අසාධාරණ ලෙස වැඩි දෙයක් කරන්න යනවා නම් එතකොට ඔබ වැඩි මහන්සි වෙන්න ඕනේ ඉබේම ආයතනය ඇතුලේ ඊට විරුද්ධ බලවේග ක්‍රියාත්මක වේවි ඒ කියන්නේ ඒක සබාධහමින්ම සිද්ධ වෙනවා කවදාවත් ඒක එහෙම කරන්න බෑ හැබැයි ඔබ ආශිර්වාද කරනවා නම් ඔබට ආශිර්වාද ලැබෙනවා ඔබ ශාප කරනවා නම් ඒ ශාපය ඔබ වෙතට එනවා මේක ලෝක ධර්මතාවයක් ඒ නිසා මේ ලස්සන දවස ලබලා දුන්නට මම ඔබට ස්තුතිය කියනවා ඒ ඇයි මේ රට දියුණු කරන්න මේ රටේ හෙට දවස ශක්තිමත් කරන්න මගේ ඇතුලේ තියෙන තිබහට පිපාසයට මට ඔබ හොඳ අවස්ථාවක් තමයි මේ දීලා තියෙන්නේ ඒ නිසා ඔබට කතා කරන්නට මේ පැය තුන ලබා දීම පිළිබඳව මම ඔබට ස්තුතිය කියනවා මේ යන ගමන මේ ව්‍යායාමය නොකඩවා අවුරුදු 10ක් මේ රට ඇතුලේ කරගෙන යනකොට මට ලොකු විශ්වාසයක් තිබෙනවා අපේ රට මේ පවතින තත්ත්වයට වඩා බරපතල වෙනසක් එක්ක නැගිට ගන්න පුළුවන් රටක් බවට පත් කළ හැකි කියලා මට ලොකු විශ්වාසයක් තිබෙනවා අපි නැගිටිමු නැගී සිටිය හැකි එක් සත්‍යයි බෙදී ගියොත් රටයයි සුන්නේ අපේ ශක්තිය අපේ බලය
අපි එක්කාසු වීම තුලයි තියෙන්නේ. කැලෑර ඉන්න මේ හරක් ටික එකට එකතු වුණාම සිංහෙන්ට හැප්පෙන්න බෑ. උන් ගහන්නේ තනි කරලා. උන් ගහන්නේ තනි කරලා. කැලෑරේ දුර්වල සත්තුන්ව මරන්න ඔය සිංහයෝ කොටින්ට පුළුවන් වෙලා තියෙන උන් තනි වුණාම රංචුවක් හැදෙන්න උරේක කරන්න බෑ. ඒ නිසා අපි රටක් හැදෙන්න එකතු වෙමු. දෙමළ සිංහල මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි හින්දු මේ භාෂා මේ ભેද මොකුත් නැතුව අපි ශ්‍රී ලාංකිකයෝ. අපි ශ්‍රී ලාංකිකයෝ කියන අනන්‍යතාවය තුල ඒ අම්මගේ දරුවෝ හැටියට අපි නැගිටිමු. අපි එක්සත් වෙමු. උපන් පුතුන් රජුන් කරමු සැපෙන් පිරුණු හෙටක් තනමු දිවි පුදා මවුන් රකිමු. එනිසා මේ ආයතනය ඔබේ අම්මලා මේ ආයතනය ඔබේ ජීවිතේ පූජා කරමින් රකින්න තරම් උතුම් තනක් බව හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. ආයතනය ඔබ ජීවත් කරද්දී ඔබ ආයතනය ජීවත් කළ යුතුයි. මේ රට ඇතුලේ ආපහු සැරයක් ආදරණීය මිනිසුන් සතුටින් වැඩ කරන මිනිසුන් දහඩිය ආවරණයක් කරගත්තු මිනිසුන් මේ රට ඇතුලේ විහි කරන යුගයක් තනන්නට මේ 250 මහා හමුදාවක් බවට පත්වීමයි අපේ ප්‍රාර්ථනාව. එසේ යන්නට ඔබට ඒ ශක්තිය ලැබේවා. I'm not kicking it.
දුන් මන්ද හසදී යති පිළිමතන සම්පති කිනාවේ සිත පුරා එනම් වන් පුදුන් එනම් වන් ලදුන් මන්ද හසදී